Hello everyone. Hi, good evening. Hello to everybody who's joining us. Nevelave ape Zoom live ekaharahat. Facebook, AIESEC Sri Lanka Facebook page ekaharahat. Live ekutu wena hamotama. Hello kiyala api anna piligannawa. Ada dasiyedi api Pathfinder Chapter 2 by AIESEC in University of Moratuwa patangana las vela inne. I hope all of you can hear me. Everything's good. Yes. අද දවසේදී අපි විශේෂයෙන්ම කතා කරන්න ලෑස් වෙලා ඉන්නවා ස්පෙෂල් ගෙස් කෙනෙක් එක්ක. ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා. ඔයගොල්ලෝ Facebook posts, Instagram posts මේ හැමදේම දැකලා තියෙන මේ වෙනකොට. But before we start, අපි පටන් ගන්න කලින් I hope you guys can see me. මොකද මං හිතන්නේ Facebook page එකේ guys මං හිතන්නේ clearly පේනවා. Yes. Okay. So ඔයගලන්ට පොඩි හැඳින්වීමක් කරන්නම්. අපි AIESEC පිළිබඳව දන්නේ නැත්නම් AIESEC සංවිධානය කියලා කියන්නේ ලෝකේ විශාලතම තරුණ සංවිධානයක්. මේක ජාත්‍යන්තර රාජ්‍ය නොවන තරුණ සංවිධානයක්. ඉතින් UNESCO සංවිධානය විසිනුත් මේක හඳුනාගෙන තියෙනවා. රත්නාල 120 ගානක මේ AIESEC සංවිධානය තියෙනවා. ඉතින් ලංකාවෙත් AIESEC representatives හුඟ දෙනෙක් ඉන්නවා. ඒකේ මොරටුව යුනිවර්සිටි එකේ University of Moratuwa එකතුලා තමයි Pathfinder series එක අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් generally අපි උත්සාහ කරන්නේ මේ කාල සීමාව ඇතුළත ඔයගොල්ලන්ව live එකතු කරගෙන ඔයගොල්ලෝ දන්න හඳුනන කෙනෙක්ව live එකතු කරගෙන පොඩ්ඩක් ඒගොල්ලෝගේ experiences ගැන කතා කරන්න සහ මේ කාල සීමාව ඇතුළත කොහොමද productive වෙන්නේ, මොන වගේ දේවල් අපි කර යුත්තේ, මොන වගේ ඇඩ්වයිස් තියෙන කියලා පොඩ්ඩක් ඔගලොත් එක බෙදා හදා ගන්න. අද විශේෂයෙන්ම ඔගලන්ට පුළුවන් ලයිව් අපෙන් ප්‍රශ්න අහන්න. අද දවසේදී මාත් එක්ක එකතු වෙන ගෙස්ට් කෙනෙක් ප්‍රශ්න අහන්නත් පුළුවන්. ලින්ක් එකක් අපි දානවා අපේ Facebook page එකේ. Facebook page එකේ ඔගලන්ට ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එකට යන්න ස්ලිඩෝ කියන වෙබ්සයිට් එකට යන්නේ. ගිහාම මේ ප්‍රශ්න ටික මට ලැබෙනවා. මම කතාව යන අතරතුර අහන්න ලෑස් වෙලා ඉන්නවා. අපි ස්පෙෂලි the art of music gena katha karanne ada with the one and only la signor hevat lahiru perera. Ayubowan sasha, ayubowan. Hi, kohomada? Hondai hondai poddak ithara hondai inna dala poddak mahat vela inna kala kala meke e arunahama etthama sahena ona. Superb. මම මේ අපි අද ගොඩක් මේ කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි මේ මේ කාලය ඇතුළත ඔයා මොනවද කරේ සහ අපි කොහොමද මෙතනින් ඉස්සරහට යන දේවල් ගැන හිතන්නේ කියලා. මම හිතන්නේ අපි ගොඩක් බලාගෙන ඉන්නවා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා, ගොඩක් පාසල යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා. තැනට පස්සේ රැකියාවක් කරන අය වෙන්න පුළුවන්. පොඩ මේ කාලේ පොඩ ෂුවර් නැති කාලයක්. ඉතින් පොඩ්ඩක් අපි කතා කරමු මොකද ඒ පිළිබඳව ඔයාගේ අදහස් කියලා. හැබැයි ඊට කලින් ඇක්චුලි පොඩි අයිස් බ්‍රේකර් ක්වෙස්චන්ස් වගේ මම ඔයගෙන් අහන්න හිතුවා ක්වොරන්ටයින් පිළිබඳව. මට රියලි ක්වික්ලි ලයික් සිම්ප්ලි මට මේ ටික කියන්න, මේවට උත්තර දෙන්න. ඔයා දවසකට සාමාන්‍යයෙන් දැන් මේ කාලය ඇතුළත දවසකට කෝපි නැත්තම් තේ කෝපි කියා බොනවද? දෙකක් අනිවාර්යෙන් බොනවා, සමහර විට තුනක්. කොෆි ඔර් ටී? ටී ටී. ඔහොම මම ෂේප් එකේ මගේ ෆෝන් එක සයිලන්ස් දාගන්නම්, මට ඒක කරගන්න අමතක වුණා. රයිට්. වැදගත් දෙයක්. බොහොම ස්තුතියි. හරි. යා, කොෆි ෆෑන් කෙනෙක් නේද? කොෆි ෆෑන් කෙනෙක්. මෙහෙමයි, මම කොෆි ෆෑන් කෙනෙක් නෙමෙයි කලින්. මම මේ මගේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එක පටන් ගත්තට පස්සේ මම මේ මොකද්ද කීටෝ ඩයට් එකට ගියා. කීටෝ ඩයට් එකේදී තියෙනවා අර බුලට් ප්‍රූෆ් කොෆි එක. ඒකෙන් තමයි මම කොෆි එක පටන් ගත්තේ, අර ඉන්ටර්මීඩියට් ෆාස්ටිං එක. එස්ප්‍රෙසෝ ෂොට් එකක් වගේ නේද ඒක? නෑ, ඒකේ තියෙන්නේ කොෆි වලට බටර් දාලා, බට හැඳි දෙකක් දාලා කලවම් කරලා රහණක් පොඩ්ඩක් වත් රහණක් පොඩ්ඩක් වත් නේද? සීනි දාන්නේ නැහැ නේ? රහණ. හැබැයි ඒ කියන්නේ ඒක ඒක දිව්වහම අර අර ඉන්ටර්මීඩියට් ෆාස්ටිං කරනකොට සාමාන්‍යයෙන් ගොඩක් කල් ගොඩක් වෙලා අර ෆාස්ට් කරන්න පුළුවන්, පොඩ්ඩක් එනර්ජි එක තියෙනවා. අනිත් එක කීටෝ කරද්දි ප්‍රශ්න තියෙන්නේ උදේ ඒක ඒක ඒකයි මම සමහරවිට ප්‍රී වර්කවුට් එකක් ගන්නවා.
ඒ දෙක ගත්තාම දවල් එක විතර වෙනකන් කන්න නැතුව හිටිය හැකි ෂේප් එකේ මේ වර්කවුට් එකක් කරු. ඉතින් කොෆි ෆෑන් කෙනෙක් උනේ මේ කීටෝ ඩයට් එක කරන්න ගත්තට පස්සේ. පස්සේ ඊට පස්සේ දැන් පුරුදුයි. දැන් පුරුදුයි. හැබැයි ටී තමයි දැන් පොඩි කාලේ ඉඳලා මම හදලා දීලා සීනි ගොඩක් දාලා තේක ඒක තමයි සීනි. පොඩ්ඩක් අවුල් ලංකාවේ ඒක ප්‍රශ්නයක් ඇත්තටම සීනි හැම එකටම දාන එක. ඉතින් මේ ඒ වුණාට අර පොඩි කාලේ ඉඳලාම අර චොක්ලට් බිස්කට් එක මේ තේකේ පුගවගෙන කන එක තරම් ආතල් එකක් ඉතින් නැහැ. එහෙම සීනි නැහැ. ඔන්න මතක් කරන්න එපා. අපි පුරුදු වෙච්ච විදිහක් තියෙනවා. ඔකේ. ඔව් ඒක තමයි අමාරුයි ඒ වගේ මිදෙන්න. මේ ඔකේ next question. මේ කාලේදී ඔයා binge watch කරපු TV series එකක් තියෙනවද අපිට recommend කරන්න පුළුවන් series එකක් නැත්නම් movie එකක්? නෑ TV series බැලුවෙම නැහැ. මම බැලුවේ films විතරයි. මොකද්ද recommend කරන්න පුළුවන් film එකක්? recommend කරන්න පුළුවන් film එකක්. අනේ නෑ. recommend කරන්න පුළුවන් film එකක් මම මේ මේ I'm a legend බැලුවේ ළඟදී ඇත්තම කිව්වොත් ඒක ෂොක් මේ විල්පිච් ඒක මේ කියන ඇත්තම කිව්වොත් එහෙම බලා ගන්න අවශ්‍ය වෙලා තිබුණා. එතකොට අද බැලුවා midnight sun බැලුවා ආ මාර ලබබල බට්ට. එතකොට තව බැලුවා අද longest ride එහෙම එහෙම ටිකක් බැලුවා ඉතින් shape එක තාම ඉතින් අපිට ආදරේ කියන බල්ල නේද. ඕකේ ඔයා මේ ක්වාරන්ටයින් පීරියඩ් එක ඇතුළත ඔයා ගැන අලුතෙන් මොකක්ද ඉගෙන ගත්තද? ඔයා ගැන තමන් ගැනම මං ගැන අලුතෙන් ඉගෙන ගත්තද? මේ කාලය ඇතුළත ඔයා හැසිරෙන විදිහ කරන දේවල් මොකක් හරි අලුතෙන් දෙයක් ඔයා ගැනම තේරුම් ගත්තද? මට හිතුණා ඒ කියන්නේ අර අපි සාශත් එක්ක මම අපේ ඉන්ටර්විව්ස් වල එහෙම ආපුවම කතා කරලා තියෙනවා මාර කරන වැඩේට මාර පැෂනේට් නේ. ඒ කියන්නේ පැෂනේට් නැත්තම් අපිට මේ වැඩේ කරන්න බැහැ නේ. ඉතින් ඒ කියන්නේ කොහොම හරි කරනවා කියලා ඔය මගේ බ්‍රෑන්ඩ් එක වෙනස් කරපු ඒවයි එතකොට ගත්තොත් එහෙම මං හදන සින්දුයි අරවයි මේවයි ඔක්කොම ගත්තාම සාමාන්‍යයෙන් ඒ පැෂනේට් නැත්තම් කිසිම දෙයක් කරන්න බැහැ. ඉතින් මම මගේ අයිඩියා එකක් මගේ ඔළුවේ තිබුණා හැම වෙලාවෙම පැෂන් එක තියෙන දෙයට විතරක් අනිවාර්යයෙන්ම හිත යොමු කරන්න කියන එකක් තිබුණා. හැබැයි මේකෙන් පස්සේ අපිට සමහර වෙලාවට අපේ පැෂන්ස් උත් මාරු කරගන්න ඕනවා කියලා තේරුණා මේ වගේ දැන්වලදී. ඉතින් ඒක අමුතු විදිහකට හිතන්න ඕන කියලා හිතුණා. ඉතින් ඒක තමයි මම තේරුම් ගත්තේ මට ඕන විදිහට මගේ ඔළුව හරව ගන්න පුළුවන් කියන දේ මට හිතුණා. මේ 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 කාර. Yeah. Okay, interesting. මං ඒ ගැන පොඩ්ඩක් පස්සේ වෙලාවට පස්සේ conversation එකේ අහන්නම්. ඕකේ අලුතෙන් දෙයක් කිව්වද මොකද කුකින් ඉුවේ නැද්ද මොකක්ද ඔව් කුකින් එක ඔව් කුකින් ඔව් අලුතෙන් මට කුකින් සාමාන්‍යයෙන් කොහොමත් මම මිල්ක් ෂේක් එකේම අදන්න පුළුවන් මට මේ දවස්වල පොඩ්ඩක් උයන්නත් පුළුවන් ඒ කියන්නේ මේ ෂේප් එකේ ඉතින් තුනපා මට කොහොමත් අර කොහෙද මේ මම සිංගප්පු ගිහිල්ලා ඉගෙන ගන්න කාලේ තනියම උයන්න වුණා හරිද ඒ කියන්නේ ආසාවෙන් නෙමෙයි උයන්න වුණා අපේ මේ ටිකේ පොඩ්ඩක් අතපත ගාලා බැලුවා ඇත්තට මේකත් මහ ලොකු මැජික් එකක් නෙමෙයි වැඩේ කරන්න පුළුවන්. හරි ඕකේ. ඕකේ. ලාස්ට් ක්වෙස්චන් මේ අයිස් බ්‍රේකර් ක්වෙස්චන්ස් වලින් ඔයා දැන් ගෙදරින් නම් වැඩ කරන එකද ඔයා වැඩිපුර කැමති නැත්නම් ඔයා එළියට ගිහිල්ලා වාගේ ඒ දේවල් ටික කරන එකද කැමති? يعني මේ දැන් සිටුේෂන් එක පොඩ්ඩක් වෙනස් වෙනානේ. මේ තියෙන විදිහට වැඩ කරන එකට කැමතිද නැත්නම් තිබ්බ විදිහට යන්න ඕනද අපහ? තිබ්බ විදිහට මම කැමතියි. තිබ්බ විදිහට මම කැමතියි. කැමතියි කියලා කියන්නේ මම තිබ්බ විදිහේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම හැම එකක්ම බැලන්ස් කරගෙන ගියා. ඒකයි. ගෙදරයි හැම දෙයක්ම මගේ බැලන්ස් කරගෙන ගියා. ඉතින් ඒකින්ද මම ඒ හිතපු හැබැයි පොඩ්ඩක් මම percentage එක එහාට මෙහාට වෙයි. හැබැයි මම තිබ්බ විදිහට කැමතියි. යා. හැබැයි ඉස්සරහට යනකොට ආ හිතනවාද පොඩ්ඩක් වෙනස් වෙයි ඒක කියලා. කොහොමද වෙනස් වෙන්නේ වෙනවා ස්පෙෂලි දැන් මගේ මෙහෙම දෙයක් වෙයි කියලා අවුරුදු මෙහෙම අපේ ජීවත් වෙන වෙලා ඉන්න කාලේ මෙහෙම දෙයක් වෙයි කියලා මං හිතන්නේ සාශාවත් අපිවත් කවුරුත් හිතන්නේ නැතුව ඇති මෙහෙම කියන්නේ ගියපාර ඉස්ට ඇටෑක් එකෙන් පස්සේ අපිට ඉස්ට ඇටෑක් එක ලංකාවට විතරයි බලපෑවේ එතනින් එහාට බලපෑවේ නෑ අපිට ලෝකෙ වෙන කොහේ හරි කියලා වැඩක් කරන්න පුළුවන්කමක් තිබුණා දැන් ඇත්තම කිව්වොත් එහෙම ලංකාව තමයි ඉන්න සුදුසුම තැන වෙලා තියෙන්නේ ලංකාවෙන් එළියට යන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් හරි ඉතින් මේ වගේ සිටුේෂන් එකකදී හිතුණා ඇත්තටම අතේ දුරින්
ඒ කියන්නේ මගේ ස්ටුඩියෝ එක තියෙන්නේ නුගේගොඩ ස්ටුඩියෝ එක ඉන්ස්ටිටියුට් එක. එතකොට මගේ ජිම් එක තියෙන්නේ පාමංකඩ. එතකොට මම ඉන්නේ මාදිවිල. හැබැයි හිතුණා මේ ඔක්කොම ටික එක ළඟ තිබුණා නම් හොඳයි කියලා. එහෙම එකක් තිබ්බා. මොකද? හ්ම්. මට ඔයා පේන්නේ නැතුව කියන්නේ. ආ දැන් පේනවා. ඔව්. ඔව් ඒකින්ද පොඩ්ඩක් මේ අතපත ගන්න දුරින් හැම එකක්ම වගේ ඇක්සස් තියෙන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා. මොකද මේ වෙලාවේ අපි ඔව් ඉතින් ළඟ තිබුණා නම් සෑහෙන වැඩක් කරන්න තිබුණා ඔක්කොම ටික. Yeah. මේ ගෙදර ඇක්සස් කරා. ගෙදර ඇතුලේ තිබුණා. ගෙවල් ඇතුලේ. ගිය ඇතුලේ මේ දේවල් ටික තිබ්බනම් හොඳයි නේ. Okay, so අපි මේ පහුගිය සතියේදී රන්දීර් එක කතා කරා. රන්දීර් එක අපේ session එකක් තිබ්බා. ඒ වෙලාවේදී අපි එයාගෙන් අපි branding ගැන පොඩ්ඩක් කතා කරා, self image ගැන කතා කරා, artist කෙනෙක් හැටියට brand කරන එක ගැන කතා කරා. ඒ වෙලාවේදී අපි branding ගැන කතා කරන් පටන් ගත්ත ගමන් එයා පළවෙනි example එක හැටියට ගත්තේ ඔයාව, ලහිරු පෙරේරා. මොකද එයා ගොඩක් කතා කරා, ඒ කියන්නේ brand එකක image, self image එක අර rise එක පිළිබඳව, ඊට පස්සේ saturations period එකක් එනවා, එතනින් එහාට එක්කෝ ඩික්ලයින් එකක් එනවා, නැත්නම් ආපහු රීඉන්වෙන්ට් කරන්න අවශ්‍යයි කියන තැනදී ඔයාව ගොඩක් mention කරා, lasting your වාගේ ඒ brand image එකත් එක්ක. දැන් මේ වෙලාවේ ඔයාගේ music එක අපි මේ COVID-19 මේ lockdowns ටික පොඩ්ඩක් අමතක කරමුකෝ. මේ වෙලාවේ ඔයා දකින විදිහට ඔයාගේ music සහ ඔයාගේ brand image එක මොන වගේ තැනකද තියෙන්නේ? මොකද්ද ඔයාගේ plan එක? ඔව් සාහිත්‍ය ඉස්සෙල්ලාම කියන්න ඕනේ අර මේ branding ඔය branding marketing ඔය management ගොඩක් දේවල් ඉගෙන ගත්ත එක්කෙන තමයි රන්දීර් කියලා කියන්නේ. මම කිසිම දෙයක් ඉගෙන ගියේ නැහැ. මම ඉගෙන ගත්තේ audio engineer. මම audio engineer කෙනෙක්. I'm audio engineer by profession. ඊට පස්සේ තමයි මේ සින්දු කියන්න සින්දු කියන එකට කොහොමත් ආසාව තියෙද්දි මම බැලුවා ඒ කාලේ කොච්චර ආසාවක් වුණත් නමක් හදා ගන්නවා කියන එකට පොඩි තිගැස්මක් තිබුණා. චූටි පොඩි තිගැස්මක් තිබුණා. ඒ කියන්නේ මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මට ඇත්තටම සින්දු කියලා ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක. මම සල්ලි හොයන්න කියන කතන්දරය ගැන හිතුවේ නැහැ. සින්දු කියලා ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක පොඩි තිගැස්මක් තිබුණා. හැබැයි අපේ ගෙදර ඒ කියන්නේ අපේ තාත්තාගේ බේකරිය ගැන මම සෑහෙන කියනවා. මේ ඒකෙන් තමයි මම කාලා බීලා ඉන්නේ ඇත්තටම තාත්තා. ඒ බේකරිය තිබුණ හින්දා පොඩි බෑකප් plan එකක් වගේ මගේ ඔළුවේ තිබුණා. එච්චරයි. නැත්තම් මේ ඒක හින්දා තමයි මම මේ මියුසික් කරන්න ගත්තේ. ඉතින් මේ මියුසික් කරන්න ගත්තේ ඒක හින්දා කියලා කියන්නේ මේ අනේ සමාවෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇත්තටම සාෂා බේකරිය කළා නම් එහෙම අපිට මං හිතන්නේ සෑහෙන මීට වඩා ගොඩක් අපි මුදල් වලින් ගත්තොත් එහෙම සෑහෙන තැනකට යන්න තිබුණා. හැබැයි ඒක නෙමෙයි මගේ අයිඩියා එක තිබුණේ. මගේ අයිඩියා එක තිබුණේ හැම වෙලාවෙම තමන් සතුටින් ඉන්නේ කොහොමද? හැම වෙලාවෙම තමන් කරන දේ හොඳටම කරලා ආතල් එකේ කොහොමද ඉන්නේ කියන එක තමයි මම ඒ කාලේ ඉඳලා හිතුවේ. ඒ කියන්නේ සමහරට ඒ කියන්නේ අපේ මම කෑවේ බිව්වේ අපේ බේකරියෙන් තමයි. හැබැයි සමහර වෙලාවට මට හිතෙද්දි ආයි කියන්නේ මට මේ ලොකු වෙලත් මේ බේකරිය කරන්න වෙනවද කියලා හිතෙද්දි මට ඇත්තම ලොකු ප්‍රශ්නයක් ආවා. හරි අපි තාත්තා මේක ඔක්කොම දන්නවා. අපි තාත්තා කොහොමද මේකට මාව යව්වේ ඉතින් මේ පොඩි ඉංජිනේරින් කරන්න සිංගප්පූරේ. ඉතින් ඒක හින්දා මට පොඩි කාලේ ඉඳලම තිබුණු දේ තමයි කරන දේ ආසාවෙන් කරන්න ඕනේ. ආස දේ මොකක්ද ඒක කරන්න ඕනේ කියන එකේ ලොකු ඇතුලේ ඒ කියන්නේ මම අදහපු දේ ඒක. ඉතින් ඒකෙන් ඒ කරපු උනන්දුව හින්දා මගේ බ්‍රෑන්ඩ් එක හැදුනා මිසක් මම තියරි වලට හදපු එකක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ හරිම සරලව කිව්වොත් එහෙම ඔයාගේ ප්‍රශ්නෙට මම දක්ගාලා එන්න අපිට වෙලා තියෙනවා නේ ජීපේ කතා කරන්න වෙලා තියෙනවා නේ වෙලා තියෙනවා ඒක මේ මොකද්ද මම එන්නම් දැන් මගේ බ්‍රෑන්ඩ් එක කොතනද තියෙන්නේ කියන තැන එන්න කලින් මේම බ්‍රෑන්ඩ් එක කොහොමද ආවේ කියන එක පොඩ්ඩක් හිතේ මේ කට්ටියට මම හිතන්නේ හොඳයි ඒක කිව්වොත් මම හිතුවේ මගේ සින්දුවක් මුළු ලංකාවම කියන්න ඕනේ කවදාද ඊට පස්සේ ආපු දේ තමයි රම්බරි ආවට පස්සේ ඒ ලංකාව ඇතුළේ දැකපු බීන රම්බරි කියන්නේ මගේ 200 වෙනි සින්දුව. මම මේක හැම වෙලාවෙම කියනවා හැමෝටම කියලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි සින්දුව නෙමෙයි සින්දු 200ක් අතර තමයි දෙන්න ආවේ. හරිද? හදලා රම්බරි වාගෙන රම්බරි දැම්මට පස්සේ රම්බරිකින් ලැබුණානේ මට මුළු ඇත්තටම කිව්වොත් ලංකාවටම වීසා ලැබුණා. උරු කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ අස්සක් නුලක් නැහැර
මට යන්න පුළුවන්කම දෙුණා. තාම මාව නොදන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. හැබැයි මගේ සැටිස්ෆැක්ෂන් එකට, ඒ කියන්නේ මම සැටිස්ෆයිඩ්. මාව නොදන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. අපේ වෙන මුකුත් ඕනේ අපේ ජිම් එකේ ඉන්නවා මම කවුද කියලා දන්නේ නැති ගොඩාක් කට්ටිය. හරිද? මේකේ කොළම්. ඉතින් ඒකින්ද ඒක ගැන නෙමෙයි මම කියන්නේ. මට අවශ්‍ය ප්‍රමාණයට ලංකාව අල්ල ගන්න පුළුවන්. එතකොට එතනින් එහාට හිතුණු දේ තමයි ලංකාව ඇතුලේ තියෙනවනේ අපි අර හීන දකින්නවනේ හීන දැකලා හීන ටික සාර්ථක වුණාට පස්සේ එතනින් එහාට දෙයක් ගන්න. ඒ එහාට බලද්දි තිබුණේ මේ පුළුවන් නම් ඇත්තටම මේ සිංහල කතා කරගන්න බැරි එක්කෙනෙකුත් මගේ සින්දු ඇහුවා නම් කොහොමද කියන එකට ඔළුව ආවා. ඒ කියන්නේ සිංහල කතා කරගන්න බැහැ කියලා කියන්නේ මේ ලෝකෙ ඉන්න අනිත් කට්ටියක් දැක්කහම මේ ලහිරු පෙරේරව අඳුරගත්තා නම් මරුනේ වගේ එකක් ඔළුවට ආවා. ඊට පස්සේ තමයි හිතුවේ එහෙම අඳුර ගන්නවා නම් ඇත්තටම අපි පට්ටම යුනික් වෙන්න ඕනේ. යුනික් වෙන්න ඕන හින්දා මම ලාසිඤ්ඤෝ කියන බ්‍රෑන්ඩ් එක එන්නේ. ඒ බ්‍රෑන්ඩ් එක එනකොට ගොඩාක් කතාන්දර තියෙනවා අපි ඕන එක කියමු පස්සේ. හැබැයි දැන් මම ඉන්නේ ඇත්තම ගත්තොත් එහෙම හරීම සුබදායක තැනක. ඒ කියන්නේ දැන් මට තේරෙනවා දැන් මට එන කොන්සර්ට්ස් වල, එතකොට මට එන එන්ඩෝස්මන්ට්ස් ගත්තත්, එතකොට මට එන හැම එකකින්ම එන ඉන්ක්වයරිස් ටිකක් තියෙනවානේ මට. ඉතින් ඒක ඒවත් බලපුවාම ග්‍රැජුවලි වැඩි වෙලා තමයි මට තියෙන්නේ. ඒ කියන්නේ මට මේ නැති වෙලා එහෙම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මට හෝ ගාලා තිබිලා නැහැ. අර එකපාර නිකන් ආවහම නිකන් යන්න බැරුව හැමදාම කොන්සර්ට් එහෙම නම් ජීවිතේට තිබිලා නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මම මට තිබිලා තියෙන දෙයනේ කියලා මට ජීවත් වෙන්න පුළුවන් විදියට මට මගේ දේවල් කරගෙන යන්න පුළුවන් විදියට මට වැඩ ටික ආවා. ඒ වැඩ ටික ඇවිල්ලා එතනින් එහාට මම මේ හදපු බ්‍රෑන්ඩ්ස් එක. ඒ කියන්නේ ලාසිඤ්ඤෝ. එතකොට මියුසික් අවන්. එතකොට මියුසික් අවන් ඉන්ස්ටිටියුට්. මේ හැම එකක්ම ගත්තාම ඒක දැන් අත්තරම කිව්වොත් එහෙම තව දෙයක්. ඒ කියන්නේ අපිට වෙනස් කරගන්න පුළුවන් සහ ස්ටේබල් තැනක තියෙනවා. ඉතින් ඒක මම දැකපු හීන සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් දැනට ආටිස් කෙනෙක් විදියට ලාසිඤ්ඤෝ කියන එක ලංකාවේ ඇතුලේ ගහන්න තියෙන ගේම ටික ටික ගහගෙන යන්නේ. මම මේ ගොඩක් මේ සාෂා අහලා සමහරට ඇති වෙලා ඇති. දැන් මේ දැන් දැනට පොඩ්ඩක් කට්ටියට පොඩ්ඩක් විතර තේරෙනවා ඇයි මේ ලාසිඤ්ඤෝ කියන බ්‍රෑන්ඩ් එක හදන්නේ කියලා. දැනට මට පුළුවන් වෙලා තියෙනවා සවුත් ඉස් ඒෂියා වල පළවෙනි සිංගර් වෙන්න පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් තියෙන. ඉතින් ලාසිඤ්ඤෝ ද ෆ්‍රේග්‍රන්ස් කියලා කියන්නේ ඉන්දියාවත් සිංගර් කෙනෙකුට පර්ෆියුම් තමන්ගේ කියලා පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඉතින් ඕක ඒ එක චූටි කෑල්ලක් විතරයි. ඉතින් මට තව මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක කරන්න දේවල් පුදුම විදිහට තියෙනවා. ගොඩාක් තියෙනවා කරන්න. ඉතින් ඒක හැම එකක්ම මට මෙතනදී කිව්වොත් එහෙම පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඉතින් අපි කිව්වොත් එහෙම මගේ බ්‍රෑන්ඩ් එකේ ලාසිඤ්ඤෝගේ 120ක් විතර තමයි ඉවර කරලා තියෙන්නේ. තව 180ක්ම කරන්න තියෙනවා. ඉතින් ඒකින්ද මට විෂන් එකක් තියෙනවා. ඉතින් මම අත්හදා බැලීම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම කරපු නැති දේවල් ගොඩක් තියෙනවා. ඒකින්ද මට හැම වෙලාවෙම හැම දෙයක්ම අලුත්. ඉතින් මැරෙන්න කලින් ඒ ඔක්කොම කරන්න ඕනේ කියලා හිතුත් නැහැ. හෙට මැරුණොත් එම අපි දන්නේ නැහැ. හැබැයි හැම වෙලාවෙම ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය ඩිසිෂන් එක මම අරන් තියෙනවා. ඉතින් ඒකින්ද මට හරි ආතලෙක ඉන්න පුළුවන්. ඒ දේවල් ඒ තීරණ වලට එනකොට සමහරක් වෙලාවට බලාගෙන ඉන්න කෙනෙක්ට, ඒ කියන්නේ පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට හිතන්න පුළුවන් මෙයාගේ මෙන්න මේ විදිහේ ප්ලෑන් එකක් තියෙනවා, මෙන්න මේ දේවල් ටික කරනවා. ඒක එක්සිකියුට් කරන එක, ඒකේ පිටිපස්සේ යන ඒ වැඩ ටික අපිට පේන්නේ නැහැ. අපි දකින්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් විතරයි. ඒක වගේ ඉමේජ් එකේ කරලා තියෙන දේවල් වලින් ඉන්ස්ටිටියුට් එක වෙන්න පුළුවන්, ස්ටුඩියෝ එක වෙන්න පුළුවන්, පර්ෆියුම් එක වෙන්න පුළුවන්, දකින්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. එතකොට හිතෙන්න පුළුවන් මෙයා හිතපු ගමන් මේක වෙලා තියෙනවා යාද කියලා. නමුත් ඒක කරන්න පටන් ගන්න කෙනෙකුට තමයි තේරෙන්නේ ඒක කොච්චර ෆයින් ටියුන් කරන්න ඕනේ දෙයක්ද සහ කොච්චර ස්ට්‍රගල් එකක්ද කියලා. ඒ වගේ දෙයක් දේවල් කරන්න හදන කෙනෙක්, ඒ වගේ ප්ලෑන්ස් තියාගෙන මම මෙන්න මේ දේවල් ටික achieve කරගන්න ඕනේ කියලා හිතන කෙනෙක්. ඔයාගේ මොන විදිහේ ලයික් බේසික් දේවල් ද ආහිතන විදිහට mentally අපේ තියෙන්න ඕනේ අපිට අවශ්‍ය දේවල් හිතට එන දේ ඇත්ත කරගන්න. ෂා හරි ෂෝක් නේ ඔයා මරුනේ. ප්‍රශ්න ටික අහන්නවද? ඇත්තටම කිව්වොත් එහෙම සාෂා ඔය
ඔක්කොන්ටම කලින් වෙන්න ඕනේ දේ තමයි හදවත පිරිසිදු කරගන්න එක තමයි එක. ඒ කියන්නේ තමන් හොඳ මිනිහෙක් වෙන්න ඕනේ. අනේ දෙයියනේ කියලා මට කියන්න පුළුවන් මම නරක මිනිහෙක් නෙමෙයි. මම කියනවා. ඒ කියන්නේ මම අනිත් මිනිස්සුන්ට වල කපන මිනිහෙක් නෙමෙයි. මම හරි ආසයි අනිත් මිනිස්සුන්ට උදව් කරන්න. මොනවාරි දෙයක් මේ මිනිහ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ දේවල් අපේ තියෙනවා. ඒක අපේ තියෙනවා. අපි මනුෂ්‍යය වෙලා ඉන්නේ ඒකයි. හරිද? හැබැයි ඒවා අවුල් කියන එක දැනගන්න ඕනේ. ඒක තමයි එක. ඒ කියන්නේ තමන්ට ඊර්ෂ්‍යාවක් આવොත් ඒක අවුලක්. තමන්ට වෛරයක් આવොත් ඒක අවුලක් කියලා අපිට ඔළුවෙන් දැනගන්න පුළුවන්. අපිට අත්‍තරම ඒ කියන්නේ අප්සට් ෆ්‍රීකවෙන්සිස් ටික තියෙනවා. අප්සට් ෆ්‍රීකවෙන්සිස් අප්සට් කියලා දැනගන්න ඕනේ එක. එතකොට ඒ අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අප්සට් ෆ්‍රීකවෙන්සිස් වලට අපි ප්‍රතික්‍රියා කරනවද කියලා අපි දැනගන්න. එතකොට ඒ අප්සට් ෆ්‍රීකවෙන්සිස් වලට ප්‍රතික්‍රියා කළොත් අපි ඒකට වැඩ කළොත් ඒකත් වැරදි කියලා අපි දැනගන්න. ඒක තමයි ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි කොහොම හරි අපිට අප්සට් ෆ්‍රීකවෙන්සිස් එද්දි අපිට ඒක ප්‍රතික්‍රියා නොකර, ඒ කියන්නේ අපිට ප්‍රතික්‍රියා කරන්න කලින් අපිට දැනගන්න පුළුවන් නම්, ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් ඔබ ප්‍රතික්‍රියා කරන්න යන්නේ අප්සට් ෆ්‍රීකවෙන්සි එහෙකට කියලා, අන්න ඊට පස්සේ ඕන දෙයක් කරන්න පටන් ගන්න ඉවර කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම වෙන්න ඕන දේ තමයි හොඳ මිනිහෙක් වෙන්න. ඒ කියන්නේ හරි සුන්දර මිනිහෙක් වෙන්න. ඒ කියන්නේ අනිත් මිනිසුන්ට වල කපන, පාගගෙන යන හරි තරගයක් තියෙන්න ඕන කියන එක වෙනම කතන්දරයක්. හැබැයි මගේ කතන්දරේ විදියට මට මම හිතන විදියට තමන් යුනික් වුණා නම් තරගයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. තමන් මේ මියුසික් සීන් එක ගැන නම් තමන් යුනික් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලාසින්යව ඕන තැනට වෙන කාව හරි ගන්න හිතෙනවා නම් ඔයා ෆේල්. ඒක තමයි ඇත්ත කතාව. හරිද? එතකොට යුනික් විදියට හිතන්නේ. ඒ කියන්නේ මොකක් හරි ආදේශකයක් වෙන්න එපා. ඔරිජිනල් ඔරිජිනල් එකක් වෙන්න. ඔරිජිනල් එකක් වෙලා ඒකට බේසිකලි හිතන්න මම අර කියපු දේවල් එක්ක ඉතාමත්ම යටටම ගිහිල්ලා හිතන්න ඕන දේ තමයි අපි මොකක් හරි කරන්න හදනකොට ඒකෙන් අනිත් කට්ටියට ප්‍රශ්නයක් වෙනවද කියලා විතරක් හිතන්න. අපි දැන් අපි හිතමු දැන් ලාසින්ජ බ්‍රෑන්ඩ් එක හදන්න යනවා. හරිද? ලාසින්ජ බ්‍රෑන්ඩ් එක හදුවට පස්සේ අම්මට සිරි මේක දැකලා මිනිස්සු මිනි මරුව වෙනවා. එහෙම වෙන්නේ නැහැ නේද? ඇත්ත කතාව. මේක දැකලා මිනිස්සු ස්ත්‍රී දූෂකයෝ වෙනවා. එහෙම වෙන්නේ නැහැ නේද? හරිද? මගේ සින්දු අහලා මිනි මරන්න හිතෙනවා නම්, මගේ සින්දු අහලා කෝලහල කරන්න හිතෙනවා නම් අන්න එතනදී අවුලක් තියෙනවා. එහෙම නැත්තම් අනිත් මිනිසුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් හරි. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් අනිත් මිනිසුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් තමන්ගේ තීරණේ ගැළ බය වෙන්න එපා. අනිත් කට්ටිය හිතන ඒවා ගැන හිතන්න එපා. අනිත් කට්ටිය කියන ඒවා ගැන හිතන්න එපා. මොකද මම රම්බරි කියන එක හොඳට දන්නවා. රම්බරි කියන එක තේරුමක් නැති ගීතයක්. ඕකනේ. තේරුමක් නැති. තාම තේරුමක් නැහැ. හරිද? අපි මම මුලින්ම කිව්වේ ඒක මාකටි තේරුමක් තියාගෙන තේරුමක් නැහැ කිව්වා නෙමෙයි. ඒකට තේරුමක් නැහැ. හරිද? එච්චරයි. ඒකට තේරුමක් නැහැ. එතකොට මම ඔය රම්බරිස් දාන්න එද්දි මම සිංගප්පූරේ ඕඩියෝ ඉංජිනියරින් කළා. ඕඩියෝ ඉංජිනියර් කෙනෙක් වෙලා තමයි එන්නේ. හරිද? එතකොට ඒ වෙනකොට මට තියෙනවා මොනවාද? ලබැඳියේ, දෑසින් පෑ, සුදුගවම, රම්බරි. මේ හතරම තියෙනවා. හරිද? එතකොට කට්ටියට කතා කරපුවාම ගොඩක් කට්ටිය කියන්නේ මචං ලබැඳියේ මරු මචං. ලබැඳියේ දාපම් මචං. ලබැඳියේ ආත. එහෙම තමයි කියන්නේ. හරිද? එතකොට මම බැලුවා ලබැඳියේ වගේ ඒවා තියෙනවද? ලබැඳියේ පියානෝ බැලන්ස් ඕන තරම් තියෙනවනේ. හරිද? දෑසින් පෑත් ඒ වගේම සමානයි. එතකොට R&B එකක් තමයි, R&B ළඟින් යන එකක් තමයි සුදු ගල් මේ ඇයි කියන්නේ. ඒවත් ඕන තරම් තියෙනවා. හරිද? එතකොට රම්බරි විතරයි තිබුණ නැති එකම જાතිය. මම ඒවා ඒ කාලේ හිතුවා නම් කට්ටිය මිනිස්සු බණීමට මේක තේරුමක් නැති එකක් දාලා අපේ අම්මලට මොකද වෙන්නේ? එතකොට අපේ අම්මලට මූණ දෙන්න පුළුවන් වෙයිද? අන්න ඔය වගේ දේවල් හිතුවා නම් දෙයියනේ කියලා මට හම්බෙලා තියෙන මගේ අම්මලා තාත්තලා, මගේ අක්කා, මගේ වයිෆ්, එතකොට මගේ යාළුවෝ කොහොම වගේ මගේ ලයිෆ් එකට හම්බුණු ආශිර්වාද. කවුරුත් මේ ඇත්තටම කිව්වොත් එහෙම කවුරුත් හරහට හිටියේ නැහැ මට. මොකද ඇත්තටම ගත්තොත් එහෙම මම ගත්ත තීරණ වලින් එහෙම කාටවත් ප්‍රශ්නයක් ඒකයි. හරිද? කියන්නේ මම මට ආස විදියට මං කළා. ඉතින් එහෙම ඒ වෙලාවේ රම්බරි දැම්මේ නැත්නම් අද සාෂා මාත් එක්ක කතා කරන්නේත් නැහැ. හරිද? සාෂා නෙමෙයි සමහර විට මේ අපේ බේකරි සංගමේ සභාපති වගේ කතා කරනවා. මේ සාෂා. හැබැයි මම ආස මේකට. මම හැම වෙලාවෙම කියන්නේ සල්ලි බලය තරාතිරම
අධ්‍යාපනය හරි මොකක් හරි තමන් හිතමුකෝ තමන්ට යන්න ඕන තැනක් තියෙනවා නම් ඒ එකක්වත් නෙමෙයි සාර්ථකත්වය කියලා කියන්නේ. සක්සස් කියලා කියන්නේ හිතේ සතුට. හිතේ සතුට කියලා කියන්නේ තමන් කරන දේ ගැන තමන් හැපිද එච්චර. එතනින් එහාට අරයට තියෙන වාහනේ මොකද්ද? මෙයාට තියෙන ගෙදර මොකද්ද? අරයට අරය දාන සපත්තුව මොකද්ද? මෙයා දාන මොච්චක මොකද්ද? ජීවිතේට මැරෙන්න වෙන්නේ අනිවාර්යයෙන්ම අප්සෙට් වෙලා. ඒ කියන්නේ ඔළුවේ ඌ සැටිස්ෆයිඩ් නෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම තියෙන්නේ කොච්චර මොනවා වුණත් අපි දන්නේ නැහැ ෂාරුක් ඛාන් වුණත් සාර්ථක මිනිහෙක්ද කියලා. මොකද ෂාරුක් ඛාන් මිනිහා ඇත්තටම සතුටින් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ සාෂා. ඇත්ත කතන්දර. ඔව්. අපි දන්නේ. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙනම් මම හරිම ආසයි අපේ ක්‍රිකටර්ස්ලා ඔප්පන්න. එතකොට මොකද මේ ලංකාව වගේ මේ ඇත්තම කිව්වොත් එහෙම දිනු වෙමින් පවතින රටක් කියලා නේ කියන්නේ. හරිද? එතකොට ඒ වගේ රටක අපේ ක්‍රිකටර්ස්ලාගේ ඒ වෙල් දිනස් එක හරිද? ඒගොල්ලන්ට හිතුනහම දෙයක් කරන්න පුළුවන් එකම ලොකු දෙයක් නේ. හරිද? හැබැයි අපේ ක්‍රිකටර්ස්ලාට මම මාර මම පුදුමාදරේ. හැබැයි ඒගොල්ලන්ට සල්ලි තිබුණා කියලා ඒගොල්ලෝ සාර්ථකයි කියලා අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ සාර්ථකද නැද්ද කියලා දන්නේ ඒගොල්ලොම තමයි. මොකද ඒගොල්ලෝනේ දන්නේ ඒගොල්ලෝ ඇත්තටම ආතල් එකේද අනිත් මිනිසුන්ට කුහකකම් කර දෙන්නේ කියලා ඒගොල්ලෝනේ දන්නේ. ඉතින් ඒක හිඳ සල්ලි තිබ්බා කියලා ප්‍රශ්න ටික ඉවර වෙන්නේ නැහැ. නෑ, සල්ලි තිබ්බා කවදාවත් එහෙම ප්‍රශ්න කියලා ප්‍රශ්න හිතුවොත් එහෙම ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මම කියන්නේ ඔළුව හරියට තියාගෙන ඉන්න, ඔළුව හරි විවෘතව තියාගෙන ඉන්න, ඔළුව හැම වෙලාවෙම තමන්ට අඳුර ගන්න පුළුවන් විදියට තියාගෙන ඉන්න. එතකොට තමන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දැන් ආ ප්‍රශ්නෙට හරියටම කියන්න තියෙන්නේ තමන්ට මොකක් හරි කරන්න ඕන නම් අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් අනිත් අයට මේකේ මොකක් හරි අවුලක් වෙන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ක්‍රියාත්මක කරන්න ගන්න. ඒක ක්‍රියාත්මක කරන්න ගන්න. ඒ කියන්නේ මම හිතන විදිහට තමන් ආස දේ කරලා හරිද? තමන් ආස දේ කරලා ඒක නෙමෙයි ඉස්සෙල්ලා කියන්නේ. තමන් ආස නැති දේ කරලා හරිද? තමන් ආස නැති දේ කරලා ෆෙරාරියක් පැද්දත් වැඩක් නැහැ. තමන් ආස දේ කරලා පුෂ් බයික් එක යන එක සාර්ථකයි කියලා තමයි මම කියන්නේ. ඒ දෙය මතක තියාගත්තら හොඳයි. ඒකයි මම කියන්නේ බය වෙන්න එපා. තමන් මොකක් හරි කරන් ඉන්නවා නම් ඒක කරන්න. අනිත් අයට වදයක් වෙන්නේ නැත්තම් කෙලින්ම කරන්න රිසර්ච් කරලා දැන් කරන්න පුළුවන් නේ ඔක්කොම. දැන් ඉන්ටර්නෙට් තියෙනවා. දැන් ඕන තරම් අපේ කාලේ අපි මියුසික් කරන් එන කාලේ වගේ නෙමෙයි. දැන් මියුසික් විතරක් නෙමෙයි හැම එකකටම රිසර්ච් කරන්න පුළුවන් ගොඩක් කට්ටි ඉන්නවා ইনফরমේෂන් ගන්න. ඉතින් ඒගොල්ලන් අරගෙන මේ වැඩේ හරියට කරන්න. ඒක හිතන්න හිත ඉන්න දෙයක් නෑ වැඩේ කරලා දා. ඕකේ. අපෙන් එනවා අපිට රික්වෙස්ට් කිහිපයක් එනවා සින්දුවක් කියන්න කියලා. අපිට මුලින්ම ඔයාලට කියන්න පුළුවන් සංග මොකද්ද? What do you want? මෙහෙම රික්වෙස්ට් මට පහක් එවලා තියෙනවා. හරි. ඒක එකක් වරනවද? හා හා. ලබන්දේ දැසින් පෑ මට රවණා සුදු ගෞමේ දවසකම. හා හවුද? හැබැයි පහම පොඩ්ඩක් එක මූඩ් එකේනේ. ඈ? බල පහම පොඩ්ඩක් එක මූඩ් එකේනේ. එක මූඩ් එකේ, එක මූඩ් එකේ. අපි මේ වැඩිය කියවෙන්න දැන්. ලබන්දේ මම ගොඩාක් කියනවා. ලබන්දේ මම කොන්සර්ට්ස් වලත් කියනවා. එතකොට හවසකම දැසින් පෑ කියන්නේ හරි දැසි ඔව් ඇත්තටම ලබන්දියේ දැසින් පැයි දෙකම වීඩියෝ එක කළේ ආයේෂා අයියා. යාව මතක් කරන්න ඕනේ. එයා දැන් ජීවතුන් අතර නැහැ. Thank you very much මට ඔව් ආයේෂ් විජේරත්න. එතකොට කැස්සට කොස්සට දැසින් පැ ලබන්දිය තුනම කළේ එයා. එතකොට ගොඩක් ඒවා කරලා තියෙනවා හොඳ මියුසික් වීඩියෝස්. ඉතින් මම එයාට ට්‍රිබියුට් එකක් මම දැසින් පැ කියන්න. ලහිරු ඒ song එක කියන අතරතුර ඔයගලන්ට invite කරනවා. අපේ link එකක් දාලා තියෙනවා Zoom වලයි Facebook වලයි. ඔයගලන්ට questions අහන්න පුළුවන් ලහිරුගෙන්. මම ඒව අහන්නම්. Also as in the කියන අතරතුර මගේ video එක මම off කරනවා. Full screen paint නෑ. Okay. Ah okay. Like okay. Done. දැසින් පෑම කිමරු දෙවුලියේ රහසින් නැවුවත් මතු විහදේ නෙතකින් පෑදිසිරි උණු කුමරදේ දැසින් පෑම කිමරු දෙවුලියේ යන කිසිදා නොදී මේ ආදරේ බලාහිඳින් හදින් සදානොයම්ලගින් බලාහිඳින් හදින් සදානොයම්ලගින් මෙතේ වෙලි හදේ ඇදෙන් මගේ දැසින් පෑමා
අමාරුම කොටස ගත්තා. දැන් තියෙන්නේ පොඩ්ඩක් ට්‍රේනින් කරන කැලලක්. ඒකෙදි ඒකට දැන් මං හිතන්නේ කොහොමත් වීඩියෝ එක පටන් ගන්නවා කියලා අපිට කොහොමත් තව ඒ කියන්නේ මාසයක්වත් යයි ඇඟ හදන්න. ඒ හදලා තමයි කරන්නේ. ආයි තිබ්බ තාත්තේ එන්න. Okay. ඔයා කොහොමද මේ okay මගේ ඊළඟ question එකට යන්න කලින් ඕගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න කීපයක් අහන්න අපේ viewers අහලා තියෙන ප්‍රශ්න කීපයක් ඔක්කොම අහලා තියෙනවා වාගේ school එක ගැන university එක ගැනයි. කොහෙද school ගිය කියලා අහලා තියෙනවා ඒ වගේම audio engineering කරපු institute එකක් මොකක්ද කියලා අහනවා. කොහෙද yeah so those are the questions for now. Okay. School එක. මම පහ වසරට යනකම් ඒ කියන්නේ මේ scholarship පහ වසරේ ශිෂ්‍යත්වයට යනකම් මම ඉගෙන ගත්තේ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලය. ගම්පහ
ශ්‍රී බෝධි විද්‍යාලය ඒකේ පාවසල වෙනකම් විතරයි තියෙන්නේ. පාවසල ශිෂ්‍යත්ව පාස් වුණා නැත්නම් එහෙම හුට. හරි? එතකොට මේ පාස් වුණා. පාස් වෙලා DSC නානක විද්‍යාලය ගියා. DSC නානක විද්‍යාලයේ A level කළා. A level ශයි සෙකන්ඩ් ශයි කළා. ෆස්ට් ශයි එකේ S3යි. සෙකන්ඩ් ශයි එකේ C2යි S1යි maths කළේ. ඊට පස්සේ ලංකාවේ කැම්පස් එකට යන්න බැරි වුණා. අපිට ආයතනයට ගියා. අපිට එකට ගිහිල්ලා අපිට එක කරගෙන යද්දී තමයි විදේශ කුරේව හම්බෙන්නේ. විදේශ කුරේව හම්බෙලා ඩැඩි සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කරගෙන වැඩේ කරගෙන යන්නේ. එතකොට අපිට එපා වෙනවා. අපිට එපා වෙලා මට ඔඩියෝ ඉන්ජිනියරින් පිස්සුවක් ගහනවා. ඔඩියෝ ඉන්ජිනියරින් පිස්සුවක් ගහලා අපිට එකේ ෆයිනල් ඊ එක කරන්න නැතුව මම යනවා සිංගප්පූර SAE එකට. SAE එකේ තමයි කරන්නේ. දැන් සිංගප්පූර SAE එක වහලා දැන් ඔයගොල්ලන්ට ඒක යන්න වෙන්නේ නැහැ. SAE වෙන ඔව් සිංගප්පූර එක වහලා. ඒකේ බ්‍රාන්චස් 53කට වඩා තියෙනවා වර්ල්ඩ් වයිඩ්. Lahiru Perera මෙයා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි දැන් කියලා ඒගොල්ලෝ කොහොම හරි මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක වැඩ කළා තියෙනවා ආහදම මොකක් හරි like something I can't remember අපිට එක ප්‍රොජෙක්ට්ස් කරලා දීලා තියෙනවා සාෂා මොකද මේ ඒ කියන්නේ දැන් ඔය කෝසස් කරපු පළියට ඇත්තටම මේ වැඩේ කරන කට්ටිය හරිම අඩුයි මොකද ෆයිනල් සමහර කට්ටියගේ ෆයිනල් ප්‍රොජෙක්ට්ස් මම හිතන්නේ හතරක් විතර මම මික්ස් කරලා දීලා තියෙනවා ඒගොල්ලන්ට තාම මම හිතන්නේ මගේ කෝස් එක කරපු කට්ටියට තාම මම හිතන්නේ සින්දුවක් රෙකෝඩ් කරගන්න පුළුවන් මට්ටමක නැහැ. හැබැයි තාම ඔයාගේ ගයිඩ් එකක් හැටියට පාවිච්චි කරන ඔයාගේ සමහර ප්‍රොජෙක්ට්ස්. මරුනි. හන්දක් තාසයි. ඒක නේද? වැඩගත් පුද්ගලෙක් නේද? ඌ වැඩක් නැහැ. ඔකේ ඔයා කොහොමද දැකේ ශ්‍රී ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි එක දැන් මේකෙන් පස්සේ ඉස්සරහට යන එක පිළිබඳව මම දැක්කා අද concert එකක් announce කරලා තිබ්බා drive in concert එකක් කියලා. ඔව් ඒක තමයි කරන්නේ. අපේ මේ BNS. How do you see it moving forward? Yes. ඔව් අපිට මේ අවුරුද්දේම අපිට concerts කරන්න වෙන්නේ නැති කතන්දරයක් තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය ඒ අලුත් concept එකට වැඩේ ආවොත් මිසක් නැත්නම් අපිට සාමාන්‍ය විදිහට අපිට කිසිම ගැදරින් එකක් කරන්න බෑනේ සාෂා මං හිතන්නේ ඔක්කොම වගේ දන්නවා එක. මොකද මේ waves එන හැම එකක්ම අපිට මුණ දෙනකන් අපිට මං හිතන්නේ concerts මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ඔය වගේ එකක් තමයි ඇත්තටම අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම online concerts අරම ඒවා එහෙම අමුතු concepts ටිකක් එයි. සමහර විට ඒවා කරන්න පුළුවන් වෙයි streaming concerts වගේ ඒවා. ඉතින් හැබැයි දැන් මට හිතෙන්නේ මේ music කරන කට්ටිය අපිට කවදා හරි perform කරන්න හම්බෙයි. අවදාරි perform කරන්න හම්බෙයි ඒක ඒකට අපිට revenue එක ගන්න පුළුවන් වෙයි හැබැයි musicians ලාට content හදන්න බැරිකමක් නැහැ musicians ලා දැන් content හදන්න හරිද ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් දැන් ගොඩක් තියෙන ප්‍රශ්න තමයි කට්ටිය wedding band එකක් කරලා wedding bands ගියොත් එහෙම එතකොට අපි හිතුවොත් එහෙම අත්‍තරම කිව්වොත් එහෙම සින්දු ටිකක් හදාගෙන ඒ ටිකම කියාගෙන කියලා හම්බ කරන කට්ටිය ඒ කියන්නේ performances වලින් විතරක් හම්බ කරන කට්ටිය ඉන්නවනම් එහෙම musicians හරිද ඒගොල්ලෝ musicians ලා ඒගොල්ලන්ට දැන් මේ they can create music ඒක තමයි ඇත්ත කතන්දර. ඉතින් දැන් තමයි මියුසික් ක්‍රියේට් කරන්න කාලේ. මියුසික් ක්‍රියේට් කරලා පුළුවන් තරම් කන්ටෙන්ට් හදන්න. කන්ටෙන්ට් හදලා මොකද මේ තමන්ට අරක නැහැ මේක නැහැ මේ ලොකුම ප්‍රශ්න තමයි අපේ කට්ටිය කම්ප්ලේන් කරනවා හැම එකටම කම්ප්ලේන්. හරි අපිට මේක නැහැ අපිට අරක දුන්නේ නැහැ අපිට රුපියල් 5000 දුන්නේ නැහැ අපිට සම්මුර්ධිය දුන්නේ නැහැ. ඔහොමනේ කියන්නේ ඇත්ත කතන්දරේ හරි. ඒ කියන්නේ අපේ අම්මා මට මේක දුන්නේ නැහැ අම්මා රයිස් කෝල්ට දැම්මේ නැහැ මට iPhone එකක් දුන්නේ නැහැ. දෙන්නේ හොම්බට iPhone දෙන්න. අම්මලා දෙන්නේ නැහැ. අතරම එහෙම නේද මාර ඩිමාන්ඩ්ස් ඒ තියෙන කට්ටිය අපල දාතර දෙන්න ඕනේ ඔක්කොම හරි ඉතින් එහෙම නෙමෙයි දැන් දෙයියනේ කියලා හොඳ කටහඬක් දීලා තියනවා නම් දෙයියනේ කියලා මොකක් හරි ස්කිල් එකක් දීලා තියනවා නම් ගිටාර් එකක් ප්ලේ කරන්න පුළුවන් පියානෝ එකක් ගහන්න පුළුවන් එහෙම ස්කිල් එකක් දීලා තියනවා නම් දැන් දෙන්නේ කන්ටෙන්ට් හදන්න කන්ටෙන්ට් නේද YouTube account එකක් හදලා දැන් දාන්න ගන්න ඉතින් ඒක තමයි ඒකෙන් සමහර විට ඔයාලට perform කළාට වඩා ගන්න හොයා ගන්න පුළුවන් ඉතින් මම කියන්නේ ඒකයි දැන් ඒ පැත්තට බහින් ඔරිජිනල්ස් නැත්තම් ඔරිජිනල්ස් හදන්න ඔරිජිනල්ස් තමයි හැම වෙලාවම මම සාෂා මම වාට ඔච්චරට කියන සිංහල සින්දුවක් හදන්න කියලා ඔයා හැදුවේ නැත දැන් හැදුවා ඔයා කියන්නේ ඔයාගේ මියුසික් වීඩියෝ එක වගේම තමයි මගේ මියුසික් වීඩියෝ එකත් ඒ සිංහල සින්දුවේ ආ කොවිඩ් වැදුනේ කවන්න ඒ හිතන්න එපා ටක් ගාලා
ඉන්ඩෝ කන්සෙප්ට් එකකට මාරු කරගෙන වැඩේ කරන්න ඒක කරන්න ඕනේ. ඔව්. අපිට ඒකයි මම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය දැන් කරන්න ඕනේ දේ තමයි කන්ටෙන්ට් හදන්න ඕනේ. දැන් මේ වෙනකොට මම මගේ කොහොමද ප්ලෑන් එක අවුරුදු 5කට එහා ප්ලෑන් එක මම ගහලා ඉවරයිනේ. ගිය අවුරුද්දේ කන්සෙප්ට් එක කරන්න හැදුවා. ඒකකත් බැරිලා මේ අවුරුද්දට දැම්ම. මම හිතන්නේ මේ අවුරුද්දෙන් දැන් කරන්න බෑ. හැබැයි ඒකට තව කන්ටෙන්ට් ටිකක් එකතු කරගත්තා. මේ වෙනකොට මම අත්තනකොත් එහෙම මේ මාස දෙකේ සින්දු පහක් අලුතෙන් හැදුවා. සින්දු පහක් අලුතෙන් හැදුවා. ඒ කියන්නේ මගේ කැටලොග් එකට එකතු වෙන සින්දුවක් වෙන මොකුත් නෙමෙයි. ඉතින් ඒකින්ද ඉතින් ඒක තමයි මට හිතෙන්නේ කට්ටිය කරන්න ඕනේ දේ. අනිත් එක මේ කන්සෙප්ට්ස් අලුතෙන් හිතන්න. කන්සෙප්ට්ස් අලුතෙන් හිතන්න කියලා කියන්නේ මේ අවස්ථාව මේ කොරෝනා මේ ක්වොරන්ටයින් පීරියඩ් එක ලං ඒ කියන්නේ මුළු ලෝකෙටම මා ආශිර්වාදයක් ඇත්තටම. ඒ කියන්නේ තමන් කරන දේ හරිද කියලා හිතන්න ඕනේ ගෙදරට වෙලා. ඒ කියන්නේ මෙච්චර කල් අපි කරපු දේ හරිද? මෙච්චර කල් දූපු රේස් එක හරි රේස් එකද කියලා හිතලා ඉතින් ඒකට අනුව හැඩ ඒ කියන්නේ ඒකට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳගන්න මේක try කරන්න. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම මේ musicians ලට නම් කිසිම අවුලක් නැහැ. මේ අවුලක් නැහැ කියලා කියන්නේ shows නැතික ලොකු ප්‍රශ්නයක්. හරිද? ඒක ලොකුම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට මාසේ පඩිය හම්බෙන එහෙම කට්ටිය නෙමෙයි. හැබැයි එහෙම කියලා මොනා කරන්නද මුළු ලෝකෙටම මේක ඇවිල්ලා තියෙන්නේ. මුළු ලෝකෙටම අපිට හිතාගන්න බෑ. ඒ කියන්නේ අපි දැන් ලංකාවේ ඉන්න එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ. දැන් ඇමරිකාව ගත්තොත් එහෙම ඇමරිකාවේ මේ මාසෙකට ටැක්ස් ගෙවන කට්ටියට මාසෙකට ඩොලර් 3000ක් දුකද කොහොමද වැටෙනව? හරිද? මගේ යාළුවෝ ඉන්නවා ඩොලර් 2000ක් හරි 3000ක් හරි ගාණක් මාසෙකට වැටෙනවා. ඉතින් ඒගොල්ලන්ට ගෙදර ඉඳලා වැඩේ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක නෙමෙයි. ඒගොල්ලෝ මානුෂික බලද්දි ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න බෑනේ දැන්. හරිද? දැන් ඒගොල්ලන්ගේ බිස්නස් ඔක්කොන්ටම ඇවිල්ලා සෑහෙන ප්‍රමාණයක් මැරලා තියෙනවා. ඉතින් එහෙම ඒ රටක ඉන්නවට වඩා අපේ ලංකාවේ ඉපදිච්ච එක ගැන අපි ඇත්තටම දැන් මට පුරු යන්න ඕනේ නැහැ සාජා. මම ලංකාවට මාර ආදරෙයි මම. හැබැයි මේ කොරෝනා සීන් එකෙන් පස්සේ කොවිඩ් 19 එකෙන් පස්සේ ලංකාවට දෙන ආදරේ තවත් වැඩි වුණා. පුරු යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුගේ මනුස්සකම මොන මගුල කළත් අපි කොහොම වුණත් කාලා බීලා ඉන්නවනේ. නේද? අපි මොනා කරලා හරි නැහැ. අපි කාණ්ඩ නැතුව බඩගින්නේ මරුණා කියන්නේ මං හිතන්නේ ලංකාවේ කොහෙවත් නැහැ. අපේ යාචකයෝ ගත්තත් හිඟන්නු ගත්තත් අපිට වඩා හොඳට ඉන්නවනේ අත්ත කතන්ද. හරි. ඉතින් නෑ අත්තට මේගොල්ලෝ හොඳ බිස්නස් කාරයෝ අත්තටම ගත්තොත් කියන්නේ ලං කම්ප්ලේන් කරන්න එපා. මියුසිෂන්ස්ලා නෙමෙයි කවුරු මොනා වුණත් තමන්ගේ මොකක් හරි තියනවා නම් ස්පෙෂලි මියුසිෂන්ස්ලාට මියුසික් දන්න කට්ටියට ෂේප් එකේ සින්දුවක් කියන්න පුළුවන් කට්ටියට කවර්ස් කරන්න එපා. කවර්ස් කරන්න නම් එපා. හරිද? අන්න ඒක තමයි කියන්නේ. මගේ කව එකක් කළාට කමන්නේ නැහැ. ඒක නෙමෙයි මම කියන්නේ. ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ලොකු ප්‍රශ්නයක් ඒක. දැන් මම යෝහානිව ළඟින් මාස්ටර් කරනවා. යෝහානිගේ මේ මම සින්දු දෙකක් හදනවා. ඔරිජිනල් සින්දු දෙකක් අපි හදනවා. යෝහානි තියෙන ලොකුම ප්‍රශ්න තමයි දැන් යෝහානි ඇත්තටම ලංකාවේ ගොඩක් කට්ටිය දන්න ආටිස්ට් කෙනෙක් වෙලා. හැබැයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ යාට කියන්න වෙන්නේ කවර්ස් නේ. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔරිජිනල් එකක් නැහැ. ඔව්. ඔරිජිනල් එකක් නැති එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකෙන්ද යෝහානි හැබැයි සෑහෙන හොඳයි. මොකද මේ වෙනකොට මං හිතන්නේ කවර්ස් මේ ඔරිජිනල්ස් පහකට වඩා හදන්න අඩිතාලම දාලා ඉවරලා ඒවා හැදීගෙන යනවා. ඒවා ප්‍රොසෙස් වෙනවා. ඉතින් යා දන්නවා ඒකේ තියෙන මේ අවශ්‍යතාවය. සමහර කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි කවර්ස් කරලා එන කට්ටියට ඔරිජිනල් එකක් කරන්න ඕනෙම නැතිකම. එහෙම එකක් තියෙනවනේ. ඉතින් අන්න ඒකයි මම කියන්නේ මියුසිෂන්ලා ඉන්නවනම් තමන්ගේ සාෂා තමන්ගේ සිද්දුවක් වෙන තමන්ගේ ඔරිජිනල් එකක් තමන් හදපු එකක් වෙන කවුරු හරි කියනවා අහනවා තරම් සතුටක් දු අම්බෝ මට මේ ලෝකේ නැහැ. මට ඒ කියන්නේ මම මියුසිෂන් කෙනෙක් විදියට තියෙන ඒක පිස්සුවක්. සාෂා වා දන්නවා ඇති. වා දැන් try කරනවානේ සීන් එකට එන්න. හරිද? සීන් එකට එන්න try. වා අනිවාර්යයෙන්ම හරියනවා බය වෙන්න එපා. මොකද try කරන්න විතරයි ඕන. ඒ කියන්නේ නෑ try කරන්න ඕනේ. try කරන්න නැතුව මරලා ගිහින් වැඩක් නැහැ නේ. ඉතින් කොහේ හරි අනිත් එක සමහර කට්ටිය ඉන්නවා මෙහෙම කට්ටිය. සින්දුවක් දාලා මේ ළඟදී මෑන්ව හම්බුණා. හරිද? අර වට්ටක්ක කියලා සින්දුවක් මම හැදුවා. හරිද? මිනිහාගේ සින්දුවක් මිනිහාගේ එකක් අපි තමයි මේ මිනිහාගේ මෙලඩි එක. ඒතකොට චිකයි මායි තමයි ප්‍රොඩියුස් කළේ සින්දුව. ඒතකොට වීඩියෝ එක කළේ අපි ඔක්කොම දාලා ඉවරලා වට්ටක්ක ගැනයි මං කියන්නේ. වට්ටක්ක තමයි මං බවන්නේ. ලස්සන සින්දුවක් කොහොමද? හරි? මිනිහා ඒක වීඩියෝ එකක් කරලා ඔක්කොම කරලා ඉවරලා වීඩියෝ එක පබ්ලිෂ් වෙලා. හරිද? දවස් 10කින් පොර මගෙන් අහනවා අයියේ මට ෂෝස් ආවේ නෑනේ කෝල් කියලා. හරි. දවස් 10කින් මේ ඇවිල්ලා අවුරුදු 8කට විතර කලින් වෙච්ච දෙයක් ගැන කියන්නේ. අවුරුදු 8කට විතර කලින්. දැන් මිනිහා හොටෙල් එකක ඇත්තටම ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ වැඩ කරනවා. මිනිහට සල්ලි භාගෙම තියෙන අවුලක් නෑ. හොඳට ඉන්නවා. හැබැයි මිනිහා එක සින්දුවක් දාලා අහනවා
අයියේ මට ෂෝස් ආවේ නැහැ නේ කියලා. එතනින් එහාට මිනිහත් එක්ක මම කතා කළෙත් නැහැ. හරි? ඇත්ත කතා. ඉතින් මේ ඒකට අන්න සමහර කට්ටිය හිතන් ඉන්නවා දාන පළවෙනි සින්දුවම හිට් වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ පුතේ. එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද පුළුවන් තරම් try කරන්න, පුළුවන් තරම් try කරන්න positive vibes ඔක්කොම ටික අරගෙන වැඩේ හරියනවා කියලා හිතාගෙන වැරදුනාට ගණන් ගන්න එපා. fail වුණොත් එහෙම ඒ fail වුණොත් තමයි pass වෙන්න පුළුවන්. රම්බරි කියලා කියන්නේ මගේ 200 වෙනි සින්දුව. සින්දු හදලා 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 pass වෙන්නේ music video එක. තියෙනවා සින්දු බල්ලෙකුට අහන්න බැරි ඒවා තියෙනවා. හරිද? ඒත් කොහොම හරි හදලා 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 තමයි අද මේ වෙලාවට මේ වගේ සින්දු හදන්න පුළුවන් වෙලා. ඉතින් ඒකෙන්ද musicianලට කිසිම තරුණ කට්ටියට තරුණ නැගී එන කට්ටියට කිසිම සමාවක් නැහැ. ඒගොල්ලන්ට content හදන්න පුළුවන් ගෙදරට වෙලා සින්දු හදන්න යාළු ඉන්න ඕන තරම්. ඔරිජිනල්ස් ම හදන්න හදලා දාන්න. කවදා හරි මේ ගත්තු break එක මේ අපිට එන අවුරුදු අපි හිතමු මාස 6ක break එකක් එනවා කියලා. මේ මාස 6 අවුරුදු 6ක් ජීවත් වෙන්න පුළුවන් තරමේ break එකක් කරගන්න. හොඳට. Yeah, මේක ඉතාමත්ම හොඳ කාලයක් ඒ ඊළඟ step එක ගන්න ඒ අදිසාලම දාත් හදාගන්න. Okay, we have a request අපිට තවත් songs ඉල්ලන තියෙනවා. ඔයාට මොකද්ද what do you want to sing? මොකද පොඩ්ඩක් ජොලි එකක් කියමුනේ. ජොලි එක. මම කිව්වා කියන ජොලි එකනේ හැමදාම කියන එක. මොට්ටු තමයි. මොට්ටු කියමු. Okay. මාතලේ හැතුවා මමගේ තට්ටු. ඒතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු. ඒකෙල්ල දැම්මානේ මට පිට්ටු. කවදා හරි කරනවා සාෂව මට්ටු. සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු. මොට්ටුවට මතුරල ඕමින් කට්ටු. මොට්ටුකි ඈහට පුනවම තුට්ටු. ඇයිද දැන් පෙරලෙන්නේ පානිට්ටු. කටගස්සු කීවා ලෝකෙට පේනවා. දළු මරා මාවම බයිතට ගන්න පා. විසහැරුම් ඒ මේ අතවා දුවනවා. ඊජිත්තු පිරමීඩෙට මා නිදනවා. උන් දෙන්න බගුරන බකඳු සතුටු. ඉතිරි ගුණේ මට ඒ බව්වා නකුටු. සමගියෙන් ඉන්නේ අපි වකුසු. කවදා හරි පෙන්නනවා රැම්බු පාටු. ඒ කාලේ අපි කෑවේ කෝලි. කෙලින් කිමු කොණ්ඩේ උනානේ පොකුසු. අද නම් කෙලිම තමයි. තුන් වේල කන්නේ දාලා සිටු. දැන් ඉතින් හිටගෙන කිලින්නයි වෙන්නේ පිටු. කටගස්ම ගීමා ලෝකෙට පේනවා. තල් මරා මාවම පයිතට ගන්නපා. ඉසහරු ගේමේ අසමා දුවනවා. ඊජිප්තු පිරමීඩක මා නිදනවා. Yay, thank you. මේ song එකත් ලිව්වේ මනුරංගද? මනුරංග මනුරංග. ඇත්තටම මගේ සින්දු වලින් අර අමා ටෙලිඩ්‍රාමාවේ සින්දු ඇරුණාම අනිත් ඔක්කොම ලිව්වේ මනුරංග. ඉස්සරහට එකක් එනවා මම ලියපු එකක්. මගේ ලියපු පළවෙනි සින්දු එනවා ඉස්සර. ඒත් ඔය සින්දු කිලියලා තියෙනවා right? නෑ ලියලා නෑ. මගේ පළවෙනි සින්දු. මගේ පළවෙනි සින්දුව ඉස්සරහට එනවා ඕනනම් එක කියලා පෙන්නන්නම් පොඩ්ඩක්. ජීවිතය ගැන කියන මම ජීවිතේ දකින්න විදිය ගැන කියන සින්දුවක්. ඒක පොඩ්ඩක් සමහර කට්ටියට තේරෙයි සමහර කට්ටියට කියලා දෙන්න වෙයි. ඕනනම් මම පොඩි කැලක් ගාලා පෙන්නන්නම්. කෝරස් එක පොඩි කැලක් පොඩ්ඩක්. පොඩේ නේ හරි. හරි ඔච්චිකත්නගන්න ඉතින් ඉස්සෙල්ලා ඔකේ. ජීවිතේ ගැන දන්නේ කවුද? හෙට දවසක් ආයේ උදා වෙයිද? අපි පොඩි ගැන ආසියලු දේ කොයිද?
මොහොතකින් සිතුවිලිත් දෙයිදු ඒ හැම වෙලේ උඹ ගියා කොයිද අතරම උනේ කවුරු දැයි හෙව් හිත තමයි ඒ හිත තමයි නුඹ නෙමෙයි ඒ නුඹ වගේ රැවටුනේ අපි හිතටමයි ආල්වේ හිත තමයි ඒ හිත තමයි නුඹ නෙමෙයි ඒ නුඹ වගේ රැවටුනේ අපි හිතලමයි ආල්වේ අතීතේ හිත හිර වුණාලු වරු ගණන් නුඹ දුක් වුණාලු වත්මනේ සිහි නැති උනේ ඇයිදෝ තවමත් එතනම හිර වෙලාද කාටවත් හිත යට වෙලාද බුඳ උනේ අනාගතේ නේදෝ හිත තමයි ඒ හිත තමයි නුඹ නෙමෙයි ඒ නුඹ වගේ රැවටුනේ අපි හිත තමයි ආල්පේ හිත තමයි ඒ හිත තමයි නුඹ නෙමෙයි ඒ නුඹ වගේ රැවටුනේ අපි හිත ළමයි ආදුවේ වාව් පොඩ්ඩක් ඉඳගෙන හිත කල්පනා කරලා තියෙනවා ගොඩක් දේවල් ගැන නේද ඔව් මම මේ ෆ්ලයිට් එකේ යද්දි එක පාටම ආපු සිතුවිල්ලක් එක පාටම يعني මේ ලියන්න ආවා සිතුවිල්ල මේක මම මේක මම ප්‍රැක්ටිස් කරන අවුරුදු 5කට කලින් ඉඳලා ලාසින්ව හදන්න කලින් ඉඳලම මේ කතන්දරේ මම ප්‍රැක්ටිස් කරනවා ඒ කියන්නේ අපි හිතර තමයි රැවටෙන්නේ ගැන මම කොහොමද දැනගෙන හිටියා හිතට රැවටිලා කරපු වැඩ ගොඩක් හැබැයි ඒක ටික ටික අවබෝධ වෙමින් පවතින. ඉතින් මේ ඒක ගැන කියන්න හිතුවා. ඉතින් මම හිතන්නේ තව කාලයක් එයි ඒක කියන්න වෙනවා මේ කට්ටියට මොකද මේ තමන්ගේ මේ හිතට ගොඩාක් කට්ටිය හිතනවා මේ හිතයි තමනුයි එක්කෙනෙක් කියලා. ඒකයි කියන්නේ අර හිත තමයි ඒ හිත තමයි නුඹ නෙමෙයි ඒත් නුඹ වගේ රැවටුනේ අපි හිත තමයි යාළුවෝ. කියන්නේ තමන්ට හිතුනහම එක පාට හිතුනා ඒ තමන්මයි කියන්නේ. ඒ තමන් නෙමෙයි. දෙක. මේක පොඩි පොඩ්ඩක් ඉතල කම්ප්ලිකේටඩ්. ඒ වුණත් ඒක තමයි මම ලියන්නේ. ඒක රිලීස් කරන්න plan එකක් තියෙනවද ඉස්සරහට නැත්නම් කොහමද? අනේ සාෂා මට ඇත්තටම දැන් මම හිතන්නේ ඊළඟට රිලීස් කරන්න වෙන්නේ මේක. අර ඇස්සසා එක වීඩියෝ එක කරනකම් මම හිතන්නේ මේක නිකන් රිලීස් කරයි ඉස්සෙල්ලා. ඔඩියෝ එක ඔඩියෝ එක ලිරික් වීඩියෝ එකක් එක්ක පොඩි චූටි නිකන් පොඩි රෝඩ් ට්‍රිප් එකක තියෙන වීඩියෝ එකක් එක්ක ඩක් ගාලා දවසෙන් ගහ ගන්න පුළුවන් එකක් එක්ක මේව කරලා මම දානවා පොඩි මේකේ ගන්න දේවල් ගොඩක් තියෙනවා මේ සින්දුවේ. ඒකින්ද මම හිතන්නේ අර කාලේ ගන්නකම් මම මේ සින්දුව දායි ඉස්සෙල්ලා කියලා මට හිතෙනවා. ඔයා මට මේ මම මනරංගව මෙන්ෂන් කරේ කලිසංකේ ලිරික්ස් ගැන මට පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඔයා කොහොමද අනිත් අයත් එක්ක පාර්ට්නර්ෂිප්ස් ගැන කතා කරොත් දැන් මනරංගත් එක්ක වැඩ කරනවා ගොඩක් අපේ විරේෂ් කුරේ එක්ක වැඩ කරනවා ගොඩක් ඒ වගේම විවිධ දේවල් වලට වැඩ කරන කට්ටියක් ඉන්නවානේ ඒ පාර්ට්නර්ෂිප්ස් වලදී තමන් මම මේකෙනත් එක්ක අනිවාර්යෙන් ඊමට ඉදිරියේදී වැඩ කරන්න පුළුවන් මේකෙනත් එක්ක කියන තීරණයට එන්නේ මට සමහර වෙලට කියන්නේ ඔයාට ගොඩාක් මිනිස්සු හම්බ වෙනවා ඇති ගොඩාක් ප්‍රොජෙක්ට්ස් වාගේ පැත්තට එනවා ඇති ගොඩාක් අය ගොඩක් දේවල් සජෙස්ට් කරනවා ඇති ඒවා ගොඩාක් රිජෙක්ට් කරන්නත් වෙනවා ඇති ඔයා කොහොමද ඒක මොන කෙනත් එක්කද වැඩ කරන්නේ කියන එක කොහොමද ඒ පාර්ට්නර්ෂිප්ස් හදාගන්නේ කොහොමද ඒ ඩිසිෂන් එක ගන්නෙ කොහොමද නියමයි හරි ෂෝ මේ මරුවන්නේ හොඳ ප්‍රශ්න ටිකක් අනේ අහන්නේ මම කොහොමද මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පුද්ගලයා විදිහට තමයි මම සලකන්නේ. හරි? ලෝකේ ඉන්න වාසනාවන්තම ඉන්නේ. කියන්නේ මේ ලෝකේ ඉන්න වාසනාවන්ත කියලාම ලංකාව ගැන කොහොමත් හිතන්න දෙයක් නැහැ මම තමයි කොහොමත් වාසනාවන්ත. හේතුව. ඒක ඇත්තටම කිව්වොත් එහෙම මම මේ කියන එක මේ නිකන් වරදවා වටහා ගන්න එපා. Tamanට ඔයාට සාශරත් හිතන්න පුළුවන් ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්ත බෙක්කනාගේ. මොකද Tamanට තියෙන දේ වල් ගැන සතුටු වුණා නම් එහෙම Tamanට නැති දේට වඩා තියෙන දේ ගොඩාක් වැඩියි. අත්ත කතන්දරේ දැන් මේ වෙනකොට අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා මේ Zoom එක දැන් මෙතන බලාගෙන ඉන්න කට්ටියට හරි මෙතන මේක අහන් ඉන්න කට්ටියට බලන්න මේක බලාගන්න බැරි කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවා අත්ත කතන්දර නේ මේක බලන්න බැරි එතකොට මේකට ඒ ඉන්ටර්නෙට් ෆැසිලිටීස් තියා ෆෝන් එකක් නැති තමන්ට කණ්ඩ බොන්න නැති දැන් මේ වෙනකොට සුලි කුණාටු ඇවිල්ලා වහලේ ගලවන් ගිය කී දෙනෙක් ඇද්ද හැබැයි අපිට තියෙන දේ ගැන අපි හිතන්නේ නැහැ ඕක තමයි අත්ත කතන්දර ඉතින්
මේ පාර්ට්නර්ෂිප්ස් කියන කතන්දරේදී මට ප්‍රොෆෙෂනල් පාර්ට්නර්ෂිප්ස් කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි අර හදවතට ළඟ, ඒ කියන්නේ හදවතින් තීරණ ගන්න පාර්ට්නර්ෂිප්ස් තියෙනවා. හරිද? අන්න එහෙම තමයි, ඒ හිත තමයි. ඒ දෙකේදී මගේ, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කට්ටිය, මට හම්බෙලා තියෙන කට්ටිය ඔක්කොම මම මේ ප්‍රොෆෙෂන් එක පටන් ගන්න කලින් මගේ යාළු. ඒක තමයි ඇත්ත කතන්දර. ඒ කියන්නේ රම්බරීට කලින් තමයි චිකාව හම්බෙන්නේ, මනුරංගව හම්බෙන්නේ, ඩැඩි බෑන්ඩ් එක හම්බෙන්නේ ඔක්කොම මේ රම්බරීට කලින්. අපි යාළුව වෙලා තමයි අපි එකට වැඩ කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ චාන්ස් එක හැමෝටම හම්බෙයි කියලා. ඒක තියෙන්නේ ඒකයි. ඒක ඒ පිනටම තමයි ඒක හම්බෙන්නේ. ඒකට කියන්න වෙන දෙයක් නැහැ. ඒකට ප්‍රෙස් කරන්න ඕනේ පින්. වෙන මුකුත් කරලා වැඩක් නැහැ. හරිද? එහෙම නැත්තම් ප්‍රොෆෙෂනලි තියාගන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි තියාගන්න කියලා කියන්නේ හරිම ඇග්‍රීමන්ට් එකක්. හරිද? Tamanට කරන්න ඕන නම් අපි හිතමුකෝ දැන් අපි මොකක් හරි අපි හිතමුකෝ කවුරු අපි කැලුම් අයියත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. ඕනේ කියලා. එහෙම එයාගේ ලිරික්ස් වලට කැමතියි කියලා. හරිද? එතකොට එයත් එක්ක කතා කරලා ඉවර වෙලා තමන්ගේ හිතේ තියෙන දේ කියන හරි කොලේකට අරගෙන හරි ඇග්‍රීමන්ට් එකකට අරගෙන ඒ වැඩේ කරන්න. දැන් එහෙම ඇග්‍රීමන්ට් එකට අරන් නැතුව කරලා වලේ වැටිච්ච අද ඉන්නවා පොඩි සෙට් එකක් පව් ඒගොල්ල ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන එකට හොඳම යාළුවෝ ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. මම හිතන්නේ සමහරට සාගර මම මේ ඔෆ්යා මම කියන්න දැන් නම කියන්නම් දැනට දැනට රිද්ම වීරවර්ධන සුපුන් පෙරේරා. එතකොට දැනට ඒ දෙන්නට විතරයි ලොකු ප්‍රශ්නයකට මුහුණ පාලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සින්දු කියන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හේතුව ඒ තියෙන ලීගල් ડોකියුමන්ට්ස් නැති හින්දා. ලීගල් ડોකියුමන්ට්ස් නැති හින්දා එයාගේ සින්දු ඒගොල්ලෝ කියපු සින්දු ඒගොල්ලන්ට කියන්න බැරි වෙන මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙම ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ. හරිද? මම ඒක දැන් කියන්න අපි ඕෆ් එයා එක අපි මම ආට කියන්නම් ඇත්ත කතන්දරේ මොකද්ද කියලා. ඒ මට්ටමකට ඇවිල්ලා දෙන ඉතින් ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම වයිබ් හොහෙ ඉන්න අමාරුයි හැම වෙලාවෙම හැමෝට. හැබැයි මම නම් මගේ වැඩක් කරන්නේ වයිබ්ස් එක විතරමයි. ඒ කියන්නේ මගේ වීඩියෝ එකක් කරන්න දුන්නත් මගේ වීඩියෝ එක මේ දවස්වල කරන්නේ මමාස් බොයිස්ලා. එතකොට මගේ වීඩියෝ කළා අපේ අයෙෂ් අයියා කළා. එතකොට ආර්යන්ස්ලා කළා මගේ රම්බරි. එතකොට ආර්යන්ස්ත් එක්ක වීඩියෝස් තුනක් කළා. අයෙෂ්යාත් එක්ක වීඩියෝස් තුනක් කළා. එතකොට චමිල් පතිරණ අපේ චමිල් තාලටුප් එක්ක වීඩියෝස් තුනක් කළා. ඒ හැමෝම අපි ගියාට පස්සේ ඒ වයිබ් එක සෙට් වෙනවා සාරි. වයිබ් එක සෙට් වෙන්නේ නැත්නම් වැඩ කරන්න බෑ. ස්පෙෂලි මේ ආර්ට් කියන කතන්දරේදී වයිබ් එක සෙට් වෙන්නේ නැතුව අපිට වැඩ කරන්න බෑනේ. හරිද? ඉතින් ඒකයි. එතකොට මම හරිම ආසයි ඒ හැම එක්කෙනාගේම හිතේ මේ වැඩේ හරියන්න ඕනේ කියන තැනකට එනවනම් ඒක තමයි මම ආස. එතකොට මගේ ඒ කියන්නේ මගේ විෂන් එක තේරෙන මාව තේරෙන මිනිස්සුන්ව කොහොම හරි හොයාගන්න කතා කරලා දැනගන්න පුළුවන්. හ්ම්. එතකොට දැන් මේ මොකද දැන් මේ දැන් මමාස් බොයිස්ලාත් එක්ක තමයි මේ දවස්වල වීඩියෝස් ටික කරගෙන යන්නේ. ඉතින් මටරවනා වීඩියෝ. එතකොට චයින ටවුන් වීඩියෝ. ගත්තොත් එහෙම ඊළඟට එන්නේ දැන් ඇස්සසා වීඩියෝ එකේ මම කන්සෙප්ට් එක දැන් කිව්වොත් එහෙම ෆේල් වෙන අපරාදේ. ඉතින් ඒකෙදි මම ඉන්නේ මම කියන ස්පෝර්ට්ස්මන් කෙනෙකුට මම ඉන්නේ. හරිද? මම ස්පෝර්ට්ස්මන්. හරිද? එතකොට ඒගොල්ලන්ට ඒ එක කන්සෙප්ට් එක එන්නේ තමන්ව අඳුරගන්න හින්දා. හේතුව තමන් කරන දේ accept කරන කට්ටියව හොයාගන්න මියුසික් කරන්න ලේසි. හැබැයි මොනා කළාද දෙයනේ කියලා agreements තියාගන්න දැන් ඉස්සරහට නැත්තම් එහෙම තමන්ගේ සින්දු තමන්ටත් කියන්න බැරි මට්ටමක් එනවා. Wow, okay. ඉතින් මම හිතන්නේ පොඩ්ඩක් especially work කරනකොට තමන් කාත් එක්කද වැඩ කරන්න කියන එකට එනකොට ගොඩක් බුද්ධිමත්ව තීරණ ගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ගොඩක් ඕනේ. ඒක මම කියන්නේ ඒකයි. මට වගේ හැමෝටම chance සම්බෙන්නේ නැහැ සාසා. ඒ කියන්නේ දැනටත් මොනා හරි වුණත් එහෙම දැන් ඊයේත් අපි වායෝ ස්ටුඩියෝ එකේ මායි අපේ නිමන්ත කළුආරච්චි ශමිල සිරිවර්ධනයි. ඩැඩි බෑන්ඩ් එකේ දෙන්නයි මායි අපි එකට හම්බෙලා අපි වෙනම මේ වෙනත් පොඩි එක්සර්සයිසස් වගේ එකට හම්බුණා. වායෝ ස්ටුඩියෝ එකේ මියුසික් කරන්න නෙමෙයි හම්බුනේ. එක්සර්සයිසස් වගේ. අපන් කියන්නේ මොකක්ද කියලා පස්සේ කියන්න. එතකොට මේ සංගීත අයියත් එක්ක කරන වැඩ. ඉතින් මේ අන්න ඒ වයිබ් එක නැතුව හරි අමාරුයි කරන්නේ. ඒ කියන්නේ අපි මියුසික් වලට විතරක් නෙමෙයි යන්නේ. අපි කතා කරන්නේ මියුසික් දේවල් විතරක් නෙමෙයි. අපි කතා කරන ජීවිතයේ ප්‍රශ්න. ඒ කියන්නේ ස්පෙෂලි තමන් කරන දේ හරි කියන මිනිස්සුන්ව නෙමෙයි. තමන් කරන දේ ඇත්තටම
වැරද්දක් තියෙනවා නම් ඒක පේන මිනිහෙක්ව ආශ්‍රය කරන්න ඕනේ ඒක. ඉතින් දැන් මේ මේ අස්සේ මේ අපේ ප්‍රොෆෙෂන් එක අස්සේ මේ ඔක්කොම කට්ටිය එකට හම් වෙනවා කියලා කියන්නේ මාරම පිනක්. ඉතින් ඒක හැබැයි අර කිව්වා වගේ දැන් අපි හිතමුකෝ දැන් එක පාටම දැන් මම මම එනකොටම විදේශ කුරේ මගේ යාළුවා. මම එනකොටම මගේ මේ මේ කවුද මනුරංග මගේ යාළුවා. ඉතින් මට අමුතුවෙන් කට්ටිය හොයාගන්න නැහැ. හැමෝට මෙහෙම හම් වෙන්නේ නැහැනේ. හැමෝට මෙහෙම හම් වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් මොලේ කල්පනා කරලා තීරණ ගන්න වෙනවා. මේ හරියට කාත් එක්කද වැඩ කරන්න කියලා මොකද ඉස්සෙල්ලාම මේගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ වයිබ් එක මොකක්ද කියලා ඉස්සෙල්ලාම දැනගන්න. දැනගෙන ඒ වයිබ් එකට සෙට් වෙන කට්ටියත් එක්ක විතරක් වැඩ කරන්න නැත්තම් හරි මම. මෙතන කෙනෙක් අහලා තිනවා වාගේ පළවෙනි මියුසික් ටීචර් ජීවිතේ මියුසික් ටීචර් කවුද කියලා පළවෙනි. පළවෙනි මියුසික් ටීචර් ජීවිතේ පළවෙනි මියුසික් ටීචර් මාලා මැඩම්. මාලා මැඩම් කියලා තමයි කියන්නේ මම මේ මේ එයා තමයි මගේ කීබෝඩ් එකේ එකට මේ මෙතන කීබෝඩ් එකක් තියෙනවා. මේ එකට සතුට සාගරේ ගහන්න කියලා දුන්නේ. සතුටු සාගරේ එකත් අපේ මාලා මැඩම්. මාලා මැඩම් තාම ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි. එයා තමයි මට ඉස්සෙල්ලාම මියුසික් තාත්තා තමයි හැට යව්වේ. මම මියුසික් කරන්න ඉස්සර එච්චර ආස නැහැ. බලෙන්ම තමයි ගියේ. මම කොහෙනට වරද්දද්දි කිසිම මුකුත්ම කියන්නේ නැතුව මාලා මැඩම් මට ඒක කියලා දුන්නා. එයා තමයි මගේ පළවෙනි ගුරුමෑණි. ඔකේ ඔයාගේ මම හිතන මියුසික් අවන් ගැන ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. ඔයගලන්ට ලහිරුට මෙසේජ් කරලා මියුසික් අවන් ගැන අහන්න පුළුවන් කමක් තියෙනවා. මියුසික් අවන් පේජ් එකක් හින් තියෙනවා නේද? පේජ් එකක් තියෙනවා. පේජ් එකක් තියෙනවා. ඉන්ස්ටා පේජ් එකක් තියෙනවා. ඒ ඔක්කොන්ටම රිප්ලයි කරන්න බය වෙන්න එපා. මේ දවස්වල ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. ඉස්සරහට අපිට මම හිතන්නේ අපි ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තා. ඔන්ලයින් ඒක යනවා. අපිට සෙප්තెంబර් වලින් සෙප්තెంబර් සෙප්තెంబර් මම වෙනකම් ඉන්න වෙන එකක් නැහැ. සමහර විට ලබන මාසේ මේ මේ ජූනි ජූලයි ජූලයි වගේ වෙද්දි මම හිතන්නේ ක්ලාසස් පටන් ගන්න පුළුවන් වෙයි කියලා තමයි පොතේ හැටියට තියෙන්නේ. Right. Okay. ඉතින් ඔයගලන්ට ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් page එකෙන් අහන්න පුළුවන් හැරගි music on page එකේ. My next question is ඔයා කවදාවත් හදපු songs නැත්නම් music හදලා තියෙනවද? දැන් ඔයා කතා කරන විදිහෙන් මට හිතෙනවා සමහරක් විට මේකට උත්තරේ නැහැ කියන එක කියලා. නමුත් ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ කියලා හිතලා ඒකට ඒ ඒ කාලෙට හරියන්න නැත්නම් මේකට මම මෙහෙම දෙයක් කරොත් මේක හරියයි කියන නිසා සින්දු හදපු සින්දු තියෙනවද? අනේ නැහැ, එකක්වත් නැහැ. අත්‍තරම මම ආසාවෙන් මම කරපු ඒවා විතරයි තියෙන්නේ. ඒවා ඒ මම කිසි අවුරුදු 5කට විතර සින්දු හදලා ඉවරයි කියලා. එතකොට ඒ කාලෙදි ගැලපෙන එක මගේ සින්දු ලිස්ට් එකෙන් අරගෙන දානවා මිසක් ඒක ඒ කියන්නේ ඒ කාලෙට ගැලපෙන සින්දුවක් ජීවිතේට හදලා නැහැ. Yeah. දැන් ඉන්න musicians අතරින් ඔයාට පේන විදිහට පොඩක් හෝප් එකක් තියාගෙන ඉන්න musicians ලා ඉන්නවද? මම දන්නවා ඔයා ගොඩාක් අලුතෙන් එන අයට support කරන්න කැමති. ඔව්. දැන් මම කිව්වා සනුක ගැන මම කිව්වා කලින්. එතකොට උමාරියා ගැනත් මම කලින් කිව්වා. දැන් අද ඒ දෙන්න ඉන්න අතර මොකද තැනක හරියම සතුටුයි. දැන් මම දැන් කියන දෙන්න තමයි මම දෙන්නෙක් ගැන කියන්න. දිනේෂ් ගමගේ කියලා කියන්නේ දැන් දිනේෂ් ගමගේ කියන්නේ මගේ ස්ටුඩන්ට් කෙනෙක් ඇත්තටම. හරි සතුටුයි ඉතින් ඒක. ඇත්තටම සනුකත් මගේ පළවෙනි බැච් එකේ ස්ටුඩන්ට්. මේ මියුසික් කවන්න එකේ පළවෙනි බැච් එකේ ස්ටුඩන්ට්. හරිම ආසාවෙන් හරිම ආදරෙන් කියන්නේ. මේ අවශ්‍ය අවශ්‍ය තැනදී අවශ්‍ය දේවල් අපිට ඒ ස්ටුඩන්ට්ස්ලා අපිට දෙනවා. ඉතින් ඇත්තටම පුදුම සම්බන්ධයක් තියෙන්නේ. ඉතින් මගේ ස්ටුඩන්ට් හින්දා කියනවා නෙමෙයි, අද එයාගේ ඇවිල්ලා තියෙනවා ඒ ඩුවට් එක කියපු එක. ඩුවට් එකක් ඇවිල්ලා තියෙනවා දැනෙනා තුරුමා කියලා. ඒගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. දැනෙනා තුරුමා ගීතය කියන දෙන්න තමයි ඊළඟට ලංකාවේ හිට් වෙන්නේ. ස්පෙෂලි දිනේෂ් ඉතින් මගේ ස්ටුඩන්ට්. ඉතින් හින්දා ඒක කිව්වම කඩේ ෆේවරේෂන් එකක් කියලා හිතන්න පුළුවන්. හැබැයි කාංචි තමයි දැනට ලංකාවේ කාංචනාගේ ගැප් එක පුරවන්න කවුරුත් ඇවිල්ලා නැහැ. කාංචනා එන තැනට ලොකු ගැප් එකක් තියෙනවා. ඒකින්ද ඒ ගැප් එක අනිවාර්යයෙන්ම මම ෆිල් කරනවා. ඊළඟට එයාගේ සින්දු විතරක්ම එයාගේ සින්දු පුදුම විදියට කට්ටිය අහන්න ගනි. මම මේ වෙලාවේ කියන අතනම ඊළඟට එන්නේ ඒ දෙන්න තමයි. Really good to hear. මම හිතන්නේ කාංචනා තුඟක් සතුටු වෙයි. Okay.
challenges ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ඕනෙම කෙනෙකුට ඕනෙම මොන රැකියාවෙ හිටියත් මොන job එකේ හිටියත් මොන දෙයක් study කරත් challenges කියන දේ එනවා ඒක සමහරක් විට ඔයාගේ industry එකෙන් වෙන්න පුළුවන් නැත්නම් පෞලයාගෙන් වෙන්න පුළුවන් නැත්නම් කියන්නේ ඒ වාතාවරණයෙන් වෙන්න පුළුවන් ඒ අවස්ථාවන් වලදී ඔයා හිතන විදිහට කෙනෙක්ට තියෙන හොඳම ආයුධය මොකක්ද ඔළුව ඔළුව තමයි තියෙන්නේ හිත තමයි තියෙන්නේ හේතුව මේ තමන්ගේ ફોકસ එක මොනවා ආවත් තමන්ගේ ફોકસ එක වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ තමන් ඒ කියන්නේ ෆේල් වෙනවා කියලා කියන්නේ තමන්ට ඒ වෙලාවේ ડિસિෂන් එක ඒ කියන්නේ තමන් එතන අවශ්‍ය විදිහට ડિસિෂන් එක නමා ගන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ සමහරවල් දැන් අපි හිතමුකෝ දැන් මේ ගිය අවුරුද්දේ මම කරන්න හිටියා කොන්සර්ට් එක. ඒක කරන්න බැරි වුණා. දැන් මේ අවුරුද්දට තමයි මේක අප්ඩේට් කරන්න බෑ. හැබැයි ලබන අවුරුද්දට යනවා ඒක. ලබන අවුරුද්දට යනකොට එකතු වෙන ඒවා ටිකක් මේ අවුරුද්ද කලාවගේ නෙමෙයි ගොඩාක් දේවල් එකතු වෙලා තමයි ලබන අවුරුද්දට යන්නේ. මම කියන්නේ හැම වෙලාවෙම මොකක් හරි ඩිසිෂන් එකකට අපි හිතමුකෝ මොකක් හරි එකක් කරනවා කියලා. ඒක කරන්න අපිට කර කියන කාලය ඒ විදියට අපි හිතන විදියට ක්‍රියා කරන්න බැරි වෙයි. හැබැයි සමහර විට ඒක කරන්න කලින් අර විෂන් ඇන් මිෂන් නේ තියෙන්නේ. සමහර ලාට මිෂන් එකට යන්න මිෂන්ස් අපි අපි දන්න මිෂන් එක අපි කරන්න හිතපු මිෂන් එක ෆේල් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි තව අලුත් මිෂන් එකක් හදා ගන්න ඕනේ එතනට යන්න. ඉතින් අපිට සමාලලාට කට්ටියගේ විෂන් එක මාරු වෙන්නත් පුළුවන්. මිෂන් එක මාරු වෙලා එතනට යන එක හොඳයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔතන අන්තිමටම කියන්නේ අර හිතේ සතුට තමයි. ඒ කියන්නේ තමන් කොච්චර ආතල් එකේ ඉන්නවද මේක කමන්නේ නැහැ කියලා එතනින් නවත්තන්න තියෙනවා නම් කමන්නේ නැහැ. නවත්තන්න පුළුවන් නම් මරු. හැබැයි තමන්ගේ විෂන් එකක් තියෙනවා නම් එතනට යන මාර්ගය කොහෙන් ගියත් කමන්නේ නැහැ. හැබැයි තියෙන්න ඕනේ එකම දේ තමයි හොඳ මාර්ගයක් එන්න ඕනේ අනිත් මිනිසුන්ට වදයක් නැති මාර්ගයක් එන්න. ඒක තමයි. yeah අර කලින් කිව්වා වගේම මේ දේවල් ටිකම තමයි ඒ ටිකම තමයි ඒ ටිකම තමයි ඒ කියන්නේ තමන් අනිවාර්යෙන්ම ඒ ඉපදෙද්දි එක කාලෙකදී එනවා මෙන්න මේ දේ මම කරන්න ඕනේ කියලා ඒ දේ කරන්න ඕනේ කියලා හිතෙන්නේ තමන්ට කරන්න පුළුවන් හින්දානේ ඒක තමයි කට්ටිය හිතන්නේ නැති දේ මොකක් හරි දෙයක් හිතුනොත් සාෂා ඒ හිතෙන්නේ කරන්න පුළුවන් හින්දානේ ඒ කියන්නේ ආ කියමුකෝ ආ රටේ ජනාධිපති වෙන්න හිතුනොත් ඒ හිතෙන්නේ කරන්න පුළුවන්. ඉතින් ඒක එහෙම කියලා දැන් මාර ප්‍රශ්නයක් කරන සමාල මේ ඉතින් හැබැයි ඒකට හරි මයින්ඩ්සෙට් එකක් තියෙනුනේ නේද? නැත්තම් එහෙම ප්‍රශ්නයක් මේ මේක කියන එක වැරදිර වටහාගෙන විකාර කරගෙන ඉන්න පුළුවන් කවුද? හරිද? මේ කියන එක වැරදියට හිතාගෙන විකාර කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම අර මම කියන බේසික්ස් ටික මතක තියාගන්න වෙන කාටවත් වදයක් වෙන්නේ නැහැ. වෙන කාටවත් වදයක් වෙන්නේ නැහැ කියන කෑල්ල විතරක් ඔළුවේ මතක තියාගන්න. ඒක හැමෝටම ඒ කියන්නේ තමන්ගේ අම්මලාගේ තාත්තලාගේ ඉඳලා මේ ලෝකවාසී සියලු දෙනාටම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් තමන්ගේ විෂන් එකට යන්න. ඒක කවුරු හරි මරාගෙන කොටාගෙන අරුංග මෙතනින් කපලා මම මෙතනින් ආස් කරලා අරුට මෙතන ගාම ගේම ගාලා මගේ ජොබ් එක මෙතන නැති කරලා මෙතෙන්ද යනවා කියලා හිතුවොත් එහෙම නම් ඉතින් අන්තර මෙතෙන්ද ගිය ගමම මැරෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කිසිම අදාළත්වයක් නැහැ. ඉතින් මම කියන්නේ තමන්ට මොකක් හරි හිතුනොත් ඒ හිතෙන්නේ කරන්න පුළුවන් හින්දා. ඒ හිතෙන්නේ කරන්න පුළුවන් හින්දා මට මම රම්බරි මම රම්බරි වගේ එකක් ඒ කියන්නේ මේ ලංකාව මගේ සින්දුවක් අහන්න ඕනේ කියන තැන මම හිතුවා ඒ හිතෙන්නේ ඒක කරන්න පුළුවන් වෙච්ච එක. දැන් මගේ ඊළඟ කතන්දරේ තමයි දැන් මම මේ වෙලාවේ කිව්වට ඉතින් ප්‍රශ්නකුත් නෑ මම මේ හිත මරුණත් අවුලක් නෑ. මං කියන්නේ ඊළඟ කතන්දරේ තියෙන්නේ මගේ මොකක් හරි අපේ මගේ සින්දුවක් මම ආසයි. ඒ කියන්නේ හැබැයි මේ කරන්න අපේ කියලා අපි ගොඩක් කට්ටියක් එකතු වෙන්න ඕනේ මේ වැඩේ කරන්න. මගේ පිටිපස්සේ කියන්නේ ලාසින්ඤෝ පිටිපස්සේ ලාසින්ඤෝ හදන්න මහන්සි වෙච්ච කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ ඔක්කොම කට්ටියක එකතුවක් තමයි මේ ලාසින්ඤ කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අපිට පුළුවන් වුණොත් එහෙම ලංකාවේ සින්දුවක් මුළු ලෝකෙටම අහන්න දෙන්න. ඒක තමයි දැන් ඊළඟට අපිට හිතලා තියෙන්නේ. ඒකට තමයි මේ පොඩි පොඩි මිෂන් සදාගෙන පොඩි පොඩි දේවල් කරගෙන යන්නේ මගේ පැත්ත. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි තියෙනවා නම් දෙයක් හිතුනොත් ඒ හිතෙන්නේ කරන්න පුළුවන් හින්දා ඒක ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා කරන්න බෑ කියලා පස්සට එන්න එපා. මොකක් හරි මැදදී මොකක් හරි බාධාවක් මොකක් හරි එකක් ආවොත් එහෙම ඒ වෙලාවේ පොඩ්ඩක් නවත්තලා ඒ වෙලාවේ මේක පොඩ්ඩක් නවත්තලා අපි වෙන පැත්තකට වෙන පාරක් හොයාගන්න. හැබැයි අර දන්න විෂන් එකට අපි හිතපු විෂන් එකට කොහොම හරි එතෙන්ට යන්න. මට හිතෙනවා ඔයා සින්දුවක් කියයි කියලා තව. හරි ඔකේ. ලබන්ජි හැමෝම ආස සින්දුවක්. නයිස්. සුනේ
මයිනේ ඔබදන්නේ කියා සුදු හංස තටුවේ සත පියා බිම් කරමු රසේ සඳ විලා ලබන්නේ ලබන්නේ මාසිතෝ සිරකලා ලබන්නේ මාසිතින් බිම් කරලා නදල්ල වාගේ දිදුලනා උදුහාදු වැස්සෙන් මාතෙම ඔය දෙතොල් අතරේ ඉරලා මට ඉන්න නම් තනි වෙලා ලබන්නේ ලබන්නේ සිරතලා ලබන්නේ ලබන්නේ මාසිතින් බිම් කරලා Thank you so much. ඒ song එක ගොඩාක් request වෙන ඇති ආගෙන නේද? ඔව්. ඒක තමයි මම හිතන්නේ මම ගායකයෙක් කියලා පිළිගත්තේ ඒකෙන්ද ඔය. මම හිතන්නේ. ඒ කියන්නේ රබ්බරි සමහර කට්ටිය හිතන් ඉන්නේ මේ බයිලා කියලා කියන්නේ සින්දු නෙමෙයි කියලා සමහර කට්ටිය හිතන්නේ. ඒ කියන්නේ හැමෝටම බයිල එකක් කියන එක හැමෝටම කියන්න පුළුවන් එකක්. හැබැයි මම නම් හිතන්නේ බයිල එක තමයි හැමෝටම කියන්නම බැරි එක තමයි මම හිතන්නේ බයිල. කට්ටිගේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඒක කියලා රම්බරිට බයින්ඩ ගත්ත හොව ගන්න. නෑ බයිනා 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 මේක තේරුමක් නෑ. මෙන්න මේ මේක කෙවිලා නටනවා අරවා මේම මම කියන. හැබැයි ඒත් එක්කම ආද ඒ කාලේ දේව ඒව ඔයාට පොඩ්ඩක් අතරි දුන්නේ නැද්ද ඒව ඒ කාලේ? ඉතින් නැහැනේ හේතුව මම දන්නවනේ ඉස්සරහට කරන්න ඉන්නේ මට. මම ලබන්නේ මට හිනා යනවා ඉතින්. මට හිනා යනවා. ඉතින් ඔය බයින 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 ඒව ගැන හිතන්න ගියොත් එම සාශ අපිට මේ ලෝකේ කරන්න වෙන්නේ නැහැ. හරිද? ඒකනේ දැන් අර වාගේ ෆොටෝ ෂූට් එකේ අර කරපු ඒවාට කීදෙනෙ බයින. හරිද? අනම්මනම් අර ඔරිජිනල් එකේ කරපු ඒවාට ඉතින් ඒව හිතන්න. ඒ කියන්නේ අපි කරන්න අපේ ඉන්ටෙන්ෂන් එක ඇවිල්ලා හොඳ දෙයක් නේ අපේ දෙන්නේ. ඉතින් ඉස්සරහට ඉතින් මට ඒකට එහෙම බයින කට්ටියට හිනා යනවා. මොකද අපිනේ දන්නේ අපේ අපිනේ දන්නේ අපේ වෙච්ච මහන්සි. හරිද? ඒ කියන්නේ අපි කොහොමද මේ සිංහල හදන්න වෙන මහන්සිය ඒක ඉන්ස්ට්‍රුමන්ටේෂන් එක කොහොමද ඉන්ස්ට්‍රුමන්ට්ස් කී දෙනෙක් ඇවිල්ලා මේක ප්ලේ කරනවද ඒක හිතන්න ඕනේ එතකොට මේක කලපන්න ඕනේ එතකොට ඕඩියෝගේ පැත්තෙන් තියෙනවා රෙකෝඩින් මික්සින් මාස්ටරින් කියලා වෙන වෙනම සෙට් එකක් එතකොට මේක ගෲප් එක හදන්න ඕනේ ඒකට ගොඩාක් කට්ටිය වෙනවා එතකොට මේ සිංහල ලියන්න ඕනේ ඒතරින් එහාට වීඩියෝ එකක් ගත්තාම වීඩියෝ එකේ මම හිතන්නේ ලයිට් අල්ලන එක්කෙනාගේ ඉතලා මේකට මහන්සි වෙන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් ඉතින් ඒ ලොකු ප්‍රොසෙස් එකක් ඒ ලොකු සියලු දෙනාගේම ආශිර්වාදයත් එක්ක තමයි මේ හැම දෙයක් වෙන්නේ. ඉතින් ඒක දන්නවනේ අපි දෙයනේ කියලා. ඉතින් එතකොට ඕක දන්නේ නැති කට්ටිය අනම්ම නම් කිව්වොත් ඒක ගණන් ගන්න දෙයක් නැහැ. කවන්නේ ප්‍රශ්න නැහැ. question එකක් අහලා තියෙනවා අපේ viewer කෙනෙක් ලහිරු අයියා what's your opinion on EDM in Sri Lankan music industry? EDM කියලා කියන්නේ EDM මම දන්නේ මේ අපේ කොල්ලන්ගේ හරිද? ඒ කියන්නේ අපේ මේ ඉගෙන ගන්න එන ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඉතින් ඒ ස්ටුඩන්ට් කෙනෙක් තමයි K2 කියලා කියන්නේ කවිෂ්ක දොඹවල. කවිෂ්ක දොඹවල තමයි මගේ චයිනා ටවුන් එකේ ඩ්‍රොප් එක හැදුවේ. එතකොට මගේ සද්දතලා සිරගත මාමුදලා ඒක පොඩි පොඩි ෆයිල් එකක් දැම්මේ. එතකොට එයාගේ සින්දු ගොඩාක් තියෙනවා හදපුවා මම හිතන්නේ දිනේෂ් කනගරත්නම්ට හදපු සින්දු ගොඩාක් තියෙනවා. ඉතින් ඔය ඒ පැත්තට නැඹුරුව සෑහෙන වැඩි. EDM පැත්තට ඉලෙක්ට්‍රොනික dance music කියන එක විතරයි මම දන්නේ EDM කියලා. ඒකේ තියෙනවා කැලි බැලි ගොඩාක්. දැන් අර අපේ subsections ගොඩාක් තියෙනවා ඒක නේද? නෑ මම මගෙන් අහන්න එපා මම ඒව දන්නේ නෑ. මේ ඒ කියන්නේ දැන් මගේ ඔව් ඒ කියන්නේ මගේ කවුද අපේ දැන් music කවන්න එක producer වයනක. ඔව වේ අපේ හොඳ flutes කෙනෙක් ලංකාවේ ඉන්න. එයා තමයි මේ හොඳට flute ගහන කෙනෙක් හැබැයි එයා produce කරන්නේ EDM. ඉගෙන හොඳම රාගධාරී මියුසික් හැම දෙයක්ම හොඳට හදාරලා හොඳට දන්නේ කෙනෙක්. එයා හොඳට ෆ්ලූට් එක ප්ලේ කරනවා. ඔය දැනනාතුරු මායකේ ඔය ගොඩාක් සිද්ද වල ෆ්ලූට් ගාලා තියෙන වයනක. හැබැයි එයාගේ මේන් එයාගේ මේ එයාට පොප් ප්‍රොඩියුස් කරන්නත් පුළුවන්. හැබැයි එයා
එයාගේ අයිඩියා එක ගොඩක් එයාගේ තියෙන ඊඩිය නේද ඕවේව් මියුසික් කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන එයා එයාගේ ඊඩිය පැත්තෙ එහෙම කරගෙන යනවා ඉතින් දැන් ලංකාවේ සෑහෙන හොඳයි මම හිතුවට වඩා සෑහෙන දේ ඒක ඒක වෙනම තැනකට ඇවිල්ලා තියෙනවා මම ඊඩියම් වල අකමැති දෙයක් තියෙනවා නම් අකමැති දෙය තමයි ඩ්‍රග්ස් ගොඩක් කට්ටිය ඊඩියම් අහන්න ඩ්‍රගි වෙන්න ඕනේ කියලා එකක් තියෙනවා එහෙම එකක් හිතාගෙන ඉතින් ඒ අන්න එතන තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ කියන්නේ හැබැයි ඔය මම කියන එක්කෙනෙක්වත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය නෙමෙයි ප්‍රොඩියුසර්ස් කවිෂ්ක ගත්තත් වායනක ගත්තත් එතකොට තව ඉන්නවා අපේ තව කවුද අපේ ඉන්නේ අලුත් කට්ටිය ගොඩාක් ඉන්නවා ඒ හැමෝම මත්ද්‍රව්‍ය කියලා කියන්නේ ඔය කියන අමුතු මත්ද්‍රව්‍ය හරිද යා ඒ කියන්නේ මම දන්නේ කෑල් කෑල් හරි ඉතින් ඒව පාවිච්චි කරන කට්ටිය නෙමෙයි ඉතින් ඒව ඕනේ නෑ මේව රස විඳින්න ඒවම කියන්නේ හරි සාමාන්‍ය විදිහට රස විඳින්න පුළුවන් දේවල් මේවා ඉතින් ඒක හින්දා අන්න ඒ කෑල්ලට විතරක් මම කැමති නැහැ ඒ ඩ්‍රග් ඩ්‍රග් කෑල්ලට විතරක් මම කැමති නැහැ නැත්තම් මම EDM කියන්නේ හොඳටම ආන එකක් දැන් ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් වැඩි මම හිතන්නේ ගොඩ දාන්න පුළුවන් වෙයි සමහරට EDM දෙන්න පුළුවන් සමහරට අපේ ට්‍රැඩිෂනල් මික්ස් එකත් එක්ක මික්ස් වෙලා මං හිතන්නේ ලෝකෙට යන්න පුළුවන් ලේසිම විදිය මං හිතන්නේ EDM වෙන්න පුළුවන්. Yeah. Okay. ප්‍රශ්න එක මම මේක අහලා වගේ එකට එන්නම්. කෙනෙක් අහලා තියෙනවා ඔයා would you ever consider somebody else's lyrics instead of Manuranga's? අන්න ඒකනේ කේස් එක. ඔව් මම ඔව් මගේ සින්දුවක් දැම්ම මම කිව්වා මම ඊට අමතරව මම කියලා මනබැඳු කියලා කියන්නේ මගේ පළවෙනි සින්දුව ඒක සින්දුව ලිව්වේ මාධව ජයතිස්ස එයාවත් ආදරයෙන් මතක් කරනවා එයාත් අපි ජීවතුන් අතර නැහැ මගේ වයස එක්කෙනෙක් එයා කැන්සර් එකක් හැදලා නැති වුණා මේ එයාගේ තමයි මනබැඳු එතකොට දැනට මම ඇත්තටම කියලා තියෙන්නේ ෆිටින් තව සුදත් දිවලගේදර අයව මතක් කරන්න ඕනේ මගේ තනුවක් වී කියලා සින්දුවක් තියෙනවා ඒක 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 රම්බරිට කලින් අකඩ ඒක ලිව්වේ සුදත් දිවලගේදර අයියා එතකොට පිපුණු වරබදු කියලා මගේ තියෙනවා සින්දුවක් ඒක ලිව්වේ ඇත්තටම ඔෂා නුමයංග ඒක මේ ඒක ඇවිල්ලා මේ මොකද්ද ඒක ඇවිල්ලා මොකද්දන්නේ අවුරුදු සින්දුව එතකොට කොහොම දැන් මේකේ කේස් එක තියෙන මම ඇත්තටම කිසි අවුලක් නැහැ මට සින්දු කියන්න මම සින්දු ආසයි වෙන කට්ටියත් එක කරන්න මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නයක් නෙමෙයි මට අයිඩියා එකක් එනකොට දැන් මගේ ඊළඟට එනවා මේ අරකට පස්සේ හිතන්නකො මගේ එනවා මේ ගොන් කරත්තේ කියලා සින්දු. හරිද? ඒ ගොන් කරත්තේ සින්දු තියෙන්නේ ලෝකේ තියෙන ලක්ෂරිම කරත්තේ තියෙන්නේ මට. හරිද? අන්න ඒක කියන අත්තම ගොත් එනවා ඒ වෙන ආතලේ. හරිද? ඉතින් දැන් ඔය වගේ concept එකක් ආවම ඒ වගේ concept එකක් ආවම මම කතා කරන්නේ ඉතින් මනුරංගට තමයි. මොනවාද මෙන්න මෙහෙම දෙයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේක තමයි මේ මේ මෙලඩි එක පොඩ්ඩක් බලනවාද කියලා ඒ අර පහසුව ඒ වයිබ් එක සෙට් වෙන්නේ මනුරංගත් එක්ක. ඉතින් එතකොට අර මට ඔළුවට එන අයිඩියා එක මට මනුරංගත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒකයි. ඒකින්ද තමයි මම මනුරංගත් එක්ක ඉන්නේ. ඉතින් නැත්තම් එහෙම අනිත් අයත් එක්ක වැඩ කරන්නේ නැහැ කියලා සීන් එකක් නැහැ. ඕකේ. මම මට ඉස්සෙල්ලා කියපු දෙයින් ඔළුවට ආවේ ඔයාට සමහරක් විට හිතනොත් මෙන්න මේ කෙනා හරි මෑ ප්‍රොෆෙෂනලි මෑ වැඩ කරන්න හොඳ පුද්ගලෙක් හැබැයි සමහරක් විට පොඩ්ඩක් දෙයත් එක වැඩ කරන්න අමාරුයි කියලා වට තේරෙනොත් ඔව් සමහරක් විට අපිට හම්බෙන්න පුළුවන් අර ටොක්සික් මිනිස්සු කියලා කියන්නේ ඔව් එහෙම අය ගොඩක් ඉන්නවනේ ජීවිතේ එහෙම වුණාම මොකද ඔයාගේ කොහොමද මොකද්ද ඔයාගේ ඊළඟ ස්ටෙප් එක හැබැයි ඔයා ඒ කෙනා ප්‍රොෆෙෂනලි ඔයා බැලුවාම ඒ කෙනා ඉතාමත්ම හොඳ තත්ත්වයක ඉන්න පුළුවන් ඔයාට වැදගත් පුද්ගලෙක් වෙන්න පුළුවන් මොකද්ද ඔයාගේ තීරණ ඒ වගේ තැන්වලදී මම වැඩ කරන්නේ නැහැ මොකද මට එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ දැන් මට ඕන දේ වෙලා ඉවරයිනේ දැන් මේ ලෝකේ ඇත්ත කතන්දර හරිද එතකොට දැන් අපි ලංකාව ඇතුලේ නම් ටොක්සික් මිනිසුත් එක්ක මං හිතන්නේ මට වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මං කියන්නේ හැම වෙලාවෙම ආසාවෙන් ඉන්න එපා මේ ජීවිතේ ජීවත් වෙන්න. ඒකින්ද මම කෙලින්ම කොච්චර හොඳ වුණත් මට ඇත්තටම මේ දක්ෂතාවය කියන එක ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක් නේ. දක්ෂතාවය කියන එක අපි කියමුකෝ දැන් ප්ලේයින් දැන් මට මේ වගේ කෝඩ් ටිකක්වත් ගහන්න පුළුවන් වෙලා තිබුණ නැහැ නේ කලින්. මම මේක ගහලා තමයි මේ ලෙවල් එකට ගිටාරේ ගහන්නේ. ඒක දැන් චිකා දැන් අපේ විලේෂ්පුරේ දැන් ගහන
ගහිල්ල මිනිහට ඒ කාලේ ගහන්න බෑ. දැන් මං හිතන්නේ මේ ක්වොරන්ටයින් සීසන් එකේ මිනිහා අනිවාර්යයෙන්ම පෑය දෙකක් නැත්තම් තුනක් ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරලා දැන් යකෙක් වගේ ගහනවා. යකෙක් වගේ ගහනවා. හරිද? හැබැයි ඒ ඒව ප්‍රැක්ටිස් එකෙන් කරන්න ඕන දේවල්. ඒව ප්‍රැක්ටිස් එකෙන් ගන්න පුළුවන් දේවල්. හැබැයි අර එන්ජින් එකේ අර මේ වාහනේ එන්ජිම දැන් අපි කිව්ව මොඩිෆයි කරන්න නම් මනම් පුළුවන් වුණාට අර එන්ජිම වෙනස් කරන්න වුණොත් එහෙම අවුල්නේ. හරිද? ඉතින් ඒකෙන් අර ඇතුලේ අර මෙන්න මේකේ අවුලක් තිබුණොත් එහෙම මිනිහෙක්ගේ අනිවාර්යයෙන්ම ඉතින් ඒ කියන්නේ ඒක සෙට් වුණ නැත්නම් එහෙම මම කෙලින්ම අයින් කරනවා. ඒ කියන්නේ කොච්චර දක්ෂ මොනවා කරන්නේ මිනිහා අනිවාර්යයෙන් ඒකයි කතන්දරේ. ඒ කියන්නේ කවුරු මොනවා වුණත් කොච්චර දක්ෂ වෙලා කොච්චර සාර්ථක ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට සින්දු ගියත් මෙන්න මෙහෙම මොනවා වුණත් අපි කියමු හොලිවුඩ් වලටත් සින්දුවක් ගියත් ඒ මිනිහාගේ අතුල අවුලක් නම් මිනිහා ඉන්නේ දුකෙත්. ඉතින් එතකොට ඉතින් ඒ මිනිසුත් එක්ක වැඩ කරන්න ඕනේ නැහැ අපි. ඉතින් ඒකින්ද මම කෙලින්ම ඇත්තටම කිව්වොත් එහෙම වැඩ කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. Yeah. Okay, ape last section එක basically මේ කාලේදී සමහරක් විට තමන්ගේ ගෙදරට වෙලා ඉන්නවා නම් තමන්ගේ හැමදේම දැන් හුඟක් අය ගෙදරට වෙලා ස්ටඩීස් කරනවා වෙන පුළුවන් ජොබ් එක ගෙදරින් නම් වැඩ කරනවා වෙන පුළුවන් මේ කාලය ඇතුළත ඔයා හිතන විදිහට අපි පාවිච්චි කළ යුත්තේ ඔයා රෙකමෙන්ඩ් කරන විදිහට අපිව අප්ග්‍රේඩ් කරගන්න ටූල්ස් එකතු කරගන්න එකද ඔයා හිතන විදිහට ස්මාර්ට් දේ එහෙමත් නැත්නම් මොකද්ද what do you think best advice මේ කාලය ඇතුළත කල්පනා කරන්න ඕනේ ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔව් ඇත්තටම ඒ කියන්නේ දැන් මග හැරුණු දේවල් තියෙනවා නම් ස්පෙෂලි මගේ මග හැරුණාම නෙමෙයි දැන් මගේ පුතාලා දෙන්නත් එක්ක ඉන්න මම හිතන ජීවිත කාලෙදී වැඩිපුරම හම්බුනේ මේ ටික මේ මාස දෙකේ තමයි මගේ පුතාලා දෙන්නත් එක්ක වැඩිපුරම හිටියේ ඒ කියන්නේ මේ දෙන්නගේ ගොඩක් සමහර දේවල් සමහර මූව්ස් දැක්කේ මම සමහර හැසිරීම් රටාවල් දැක්කේ මම මේ කාලේ එතකොට අතපසු වෙච්ච දේවල් ඒ කියන්නේ වැඩි කරගන්න බැරි වෙච්ච දේවල් තිබුණා නම් ඒ දේවල් ටික කොහොම හරි කරගන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ අර කියන්නේ මේ එරියස් තිබුණා නම් එරියස් ටික නැති කරගන්න ඕනේ කාලයක් තමයි මේ ටික. අප්ග්‍රේඩ් කරගන්න නැත්නම්කොත් එන්න තමන්ගේ දැනුම සෑහෙන වර්ධනය කරගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ එක දණකට වෙලා අපිට හැම වෙලාවෙම අපි කියමු Netflix ම සහ PUBG ම ගහින්ද එහෙම නැතුව හරිද? මේ පුළුවන් නම් තමන්ගේ දැනුමට දෙයක් එකතු කරගන්න පුළුවන් නම් සහ ඉස්සරහා කරන වැඩ plan කරන්න පුළුවන්. හැම එකක්ම plan කරන්න. මම හැම වෙලාවෙම කියන්නේ දැන් සාෂා මගේ අර dream big කියන එක නැහැනේ දැන්. Okay. ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් මගේ දැන් vocabulary එකේ dream big කියලා එකක් නැහැ. මගේ තියෙන්නේ plan it. Plan it. ඕනම ඩ්‍රීම් එකක් අපි කියමු ග්‍රැමි එකක් ගන්න වෙන්න පුළුවන් අපි කියමු ඔස්කා එකක් ගන්න වෙන්න පුළුවන් එතකොට අපි කියමු ස්පිල්බර්ග්ගේ ෆිල්ම් එක රංගපාණ්ඩ යන්න වෙන්න පුළුවන් එතකොට අපි එයා රහුමාන් එක්ක ෆීච එකක් කරන්න වෙන්න පුළුවන් එතකොට අපි හිතමුකෝ සකවර්ග්ගේ ප්‍රයිවට් ඇසිස්ටන්ට් වෙන්න පුළුවන් එතකොට එයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් හරිද ඕවා මේ ඩ්‍රීම් කියලානේ හිතන්නේ හරිද ඕවා ඩ්‍රීම් කියලා හිතන්න එපා. ඩ්‍රීම් කියලා හිතපුවාම සමහරලාට නැගිට්ටාම ඒවා නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් ද ඒ හැම එකකටම මේ කියන්නේ ඩ්‍රීම් බිග් කියන එකම තමයි. ඒකට ඩ්‍රීම් කියන ඒ ඩ්‍රීම් බිග් කියන එක කපලා ප්ලෑනට් කියලා දාගත්තාම ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් කියලා මම හිතනවා. Yeah. ඉතින් මම කියන්නේ මේ දවස් මේ ගෙදරට වෙලා ඉන්නකොට අර ඩ්‍රීම් බිග් කියන එක නවත්තලා ප්ලෑනට් කියන එක දාලා වැඩේ හිතුවා නම් මේ දවස්වල ප්ලැනට් ඒක තමයි ඉතින් කියන්න තියෙන ෆයිනල් ඩේ ලහිරු thank you so much අපිට එක්ක එකතු වුණාට කතා කරාට ඔයාගේ wisdom අපිට දුන්නට අපි මං හැබැයි ෆයිනලි end කරන්නේ ඔයාගේ song එකකින් obviously හැබැයි අපිත් එක්ක එකතු වුණ සිවදනාටත් බොහොම ස්තුතියි කියලා කියන අදවසේදී and questions එක හැමෝටමත් and thank you so much ලහිරු අපි තවත් දවසක හමු වෙමු තවත් දවසක් කතා කරමු. Thank you very much කමන්නේ ඔය ප්‍රශ්න වහට දුන්න කට්ටියයි ආ හිතලා ඔක්කොම එකතු වෙලා තමයි මේ ප්‍රශ්න ටික ඇහුවේ මං හිතන්නේ මේ මාත් හරි ආසාවෙන් උත්තර දුන්න ප්‍රශ්න ටිකක්. ඉතින් මාත් මේ ජීවිතේ මග තාම ඉන්නේ. තාම මම හැමදාම උදේ නැගිටිද්දි මම හිතන්නේ දැන් තමයි ගේම පටන් ගන්න කියලා. අද තමයි මම පටන් ගන්න කියලා තමයි තාම මම වැඩ.
ඉතින් ඒක හින්දා thank you very much මේ ප්‍රශ්න ටික අහුවාට මේ මට ඒ වගේ උත්තර දෙයක් ටිකක් දෙන්න පුළුවන් වුණේ ආ ඒ අහපු ප්‍රශ්න ටිකට ඉතින් මේ වැඩේ ඉතින් මම ඇත්තටම කිව්වොත් එම මහා ලොකු වැඩක් නැහැනේ මේ ටික ඉතින් මේ ටික මේ වගේ දයක් කරන්න මාව කොළඹ වාගෙන බෙත්මිට බොහොම ස්තුතියි බෙත්මිට මා කතා කළේ මට මේ කතා කරලා ඉවරලා මේ වැඩේ සෙට් කළාට ඉතින් thank you thank you so much ලහිරු අපි ලහිරුගේ song එකකින් end කරමු ඔව් අද කියන්නේ තන්දුරි කමුද නොදා බරවරේ වාකරේ කවුද ඉන්නේ ජරමරේ අම්පාරේ මල්ලි දොයිද කාමරේ ජම්බුල්ලේ වගේ ඉන්න සුන්දරා සම්බුල්ලේ කොටලා ගමුද ලුණු දවා දංගොල්ලේ මාමෑ වින් මහකුණා ගස්පල්ලේ ඉඳන් බොමුද රාපෙරා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රපඩා ඩා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ එන්න මල්ලි එන්න මල්ලි නැකිටලා මෙන්න මල්ලි රස කතා බම්බාගේ කපලා ගන්න ප්ලේටිවක් කරලා ගන්න එන්න මල්ලි නැකිතලා එන්න නංගි හඩදමා එලි වෙනකන් සිද්දු කියමු රොප්පෙලා ලොකෙ තියෙන හොඳ මසොමිය එලි වෙනකන් අපේ ජොලිය ගන්න නංගි එක්කලා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රපඩා ඩා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රපඩා ඩා කන්නඩි දැම්පත් නැහැ හැඩ වැඩි කවුද ඒක බාර ගත්තේ අන්තිමේ ලොරි බාගේ මට දුන්නත් කුඩපටේ මෙහෙම කටක් දැක්කෙම නැ මේ රටේ good morning මතුරු බමුද සාෂා අද පානේ විරුදු කියමුල් ලොරි බාගේ රවුමා කියමු රැවෙලා මරදානෙන් පරාට කවුලංගලා රුපන් ඩබන් රුපන් ඩබන් රුපන් ඩබන් ඩබන් රුපන් රුපන් ඩබන් රුපන් ඩබන් රුපන් ඩබන් රුපන් එන්න මල්ලි නැකිටලා මෙන්න මල්ලි රස කතා බම්බාගේ කපලා ගන්න දෙන්ටිවක් කරලා ගන්න එන්න මල්ලි නැකිටලා එන්න නංගි හඩදමා එලි වෙනකන් සිද්දු කිය මුරොප්පෙලා ලොකෙ තියෙන හොඳම සොමිය එලි වෙනකන් අපේ ජොලිය ගන්න නංගි එක්කලා thank you so much lahiru and thank you so much for the cake for the matter ඒක තමයි මොකක්ද ඒවනේ ඒකනවා thank you so much lahiru and also age babal denna thai vice thai hemoma hunga kaadare matak karana bohoma suti apith ekak paika hamarak me ekatu vela katha karata paika hamarak yani elege jayo eka ne well see you thank you guys thank you to everybody else AIESEC sri lanka page ekata ekatu vela inna api thavath me wage live streams karanna lakshala inna ediyedi so stick around have a good night bye guys bye bye